ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා කියලා සියත සතිය ඔබට නරඹන ප්‍රාර්ථනා කරනවා. දැන් සතියේ දවස් 7ම වැඩ කරලා හෙට අලුත් සතියක් ආරම්භ වෙනවා. ඒ නිසා මේක අන්තර්භවයේ වගේ සුවිශේෂ තැනක් මේ පැය ගන්න මේ හෝරා කීපය බොහොම වැදගත් වෙනවා මේ ආරම්භ වෙන සතියට. ඒ නිසා මේ හරි අපූර්ව කතාවක් පහුගිය සතියේ අපේ සුවිශේෂ අධ්‍යාත්මවේදීතුමන් කියනවා. ඒ තමයි අපි දෙන දේ දීලා ඉවරුණාට පස්සේ අපිට ලැබෙනවා. අපි යමක් දෙන්න ඕනේ යමක් ගන්න. ඒ විශ්වාසය ඔබට ඇති කරා. හරි අපූර්ව කතාවක් දකින්නවා මම අද. ඒ තමයි මේ බටර් ගන්න බටර් නිෂ්පාදකෙක් පාන් ගන්න ගිහිල්ලා බටර් රාත්තලක් දෙනවා. ඔහුට පාන් දෙනවා. දැන් මේක අරගෙන ඇවිල්ලා අන්තිමට මොහු කියනවා මේ පාන් එක බර නැහැ. පාන් එක බර නැති හින්දා මේ කෙනා ගිහිල්ලා කියනවා මේ උසාවියේ දානවා නීතිමය ගැටලුවක් මට මෙයා මේ හොරට පාන් දෙනවා පාන් බර නැහැ කියලා. ඊට පස්සේ ගිහිල්ලා උසාවියෙන් කැඳවලා ප්‍රශ්නේ අහනවා. ඇයි ඔබ දෙන පාන් එක මේ හරි නිවැරදි බර නැත්තේ? ස්වාමීනි මට මේක කිරන්න රාත්තලේ පඩියක් නැහැ. මගේ ආව තියෙන කිලෝ එක පඩි. ඒ නිසා මොහු ගේන බටර් රාත්තල තියලා තමයි මම පාන් රාත්තල හදාගන්නේ. අන්න පේනවද? අපි අනුන්ට දෙන දේ අපිටත් කැරකිලා හම්බ වෙනවා. ආධ්‍යාත්මවේදී බිස්සර චාණක්‍ය මාර්ගයේ මාත්මා ආයුෂ බොහෝ වේවා. අයිබන්. ඔබත් එක්ක කතා නොකර මේ කතාව කිව්වේ. ඔබ මේ අපිට මාර පණවිඩයක් දුන්න පහුගිය සතියේ කතිගාවතේ. ඒක හැම හුස්ම ගන්න මොහොතකම මට මතක් වෙනවා. මම හිතනවා මේ අයටත් එහෙමයි කියලා. අද බොහොම සුවිශේෂ කාරණා ගණනාවක් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම 10:44ට පටන් ගන්නවා කතිගාවත. කතිගාවත රටක, නගරයක, ගමක, කුටුම්බයක හා පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට ප්‍රඥාව බලපාන්නේ කෙසේද කියන සුවිශේෂ කාරණාව. මේක මං හිතන්නේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගන්න පුළුවන් පොත පෑන සූදානම් කරලා තියාගන්න. ඒ වගේම මේ මෝහන ප්‍රතිකාර පිළිබඳවත් අපි පහුගිය දවස්වල කතා වුණා. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සහ පුද්ගලයෝ සම්පූර්ණ කඩන් වැටිලා දුර්වලයෝ බවට පත් වෙලා හොඳට ගමනක් ආපු මිනිස්සු. ඒ අයට ඔබ සූදානම් ඉන්නවා මේ විශේෂ මෝහන ප්‍රතිකාර. ඔව්ද, අපේ ආචාර්ය ඩොක්ටර් අසාද් උඩුමන් මහත්මයා තමයි ලංකාවේ මෝහන වේදේ පියා. එහෙම නැත්නම් ගෝඩ් ෆාදර්. ඉතින් එතුමන්ගේ ආශිර්වාදයේ තුමන්ගේ මගේ පෙන්වීමට අපි මෝහන විදින් මගේ අද ලංකාවේ පුහුණු මෝහන විදින් 40ක් විතර ඉන්නවා. ඉතින් මිනිස්සු ඔය හිතන් ඉන්න දේ නෙමෙයි මෝහනය කියලා කියන්නේ. ඒක අති විශිෂ්ට දෙයක්. අපි දැනට ඒක පාවිච්චි කරනවා ඔය ඉගෙනගෙන බැරි දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නංවන්න, සමහර අසුභ පණවිඩ නිසා ඉගෙනගෙන බැරි දරුවෝ ඒ වගේ නොයෙක් සමාජවල මට්ටම් ණයගේ ඒ සුභ පණවිඩ ඔලුවට දෙන්න. ඉබේන් දේවල් අපි දැනට කරන් යනවා. අපි ඒක අප්‍රසිද්ධිය දැන කරන ලොකු අපි පබ්ලිසිටියක් තමයි දෙන්නේ නැහැ. මොකද මේ සතියේ තමයි දවස් 7නේ තියෙන්නේ. ඉතින් ඔක 24යි. ඔව්, ඉතින් ඒක තමයි මට තියෙන ප්‍රධාන ගැටලුව. ඉතින් මට දැන් මේ කාලේ නැති කවදද? නමුත් අපි කොහොමත් ඒක කරනවා. අපි ඒක පබ්ලිසිටි කරන්නේ අපි ළඟට එන අයගේ ගැටලු හඳුනාගෙන තමයි අපි ඒක දැනට කරගෙන යන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට අපි කරගන්න බැරි තරම් වැඩ දිරු. ඉතින් අති සාර්ථකයි. ඒ කියන්නේ හරියටම පාන් රාත්‍රල දෙද්දි ගන්න මිනිස්සු පොලිසියේ ඉන්නවා. ඕන තරම් ඉන්නවා. දැන් මඩනවා අපිට අපොයින්ට් එකක් දෙන්න පොත කටින් කට යනවනේ. අපි ඒගොල්ලන්ට කියනවා දැන් මේක වීඩියෝ කරගන්න. ඕගොල්ලන්ගේ අවුගලක තෙරපි එක වීඩියෝ කරගන්න කියන එක කියලා. ඒ නිසා මේ ඒ වැඩත් හොඳට යනවා මේ දවස්වල. ඔන්ලයින් බලන්නේ හවස. ඔව්, දැනට තීර ප්‍රශ්නය තමයි දැනට කාලේ බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක නිසා මේ සතියේ අපොයින්ට්මන්ට්ස් ගිහිල්ලා ඉවරයි බොහෝ විට. ඒතර මේ සතියේ ප්‍රෝග්‍රෑම් එකට අපොයින්ට්මන්ට්ස් මේ සතියේත් මම එක දවසක් තියන් ඉන්නවා දෙන්න. ඉතින් ලබන සතියේ තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා අපි හිතන් ඉන්නවා හැමෝගෙම පහසුව පිණිස යම් සීමිත මේ කන්සල්ටන්සි කීපයක් සතියේ දවස් දෙකක් හෝ තුනක් උපරිම හැන්දෑයේ 5:00 to 5:00 අපි 6ට විතර ෆ්‍රී වෙලා පටන් අරගෙන ඒ 6:00 to 9:00 වගේ පැය 3ක් විතර වගේ කරන්නේ. මේ එතනත් හිතින් කේන්දර 7-8ක් බල දෙන්න පුළුවන්. ගොඩක් බලන්නේ නැහැ. මට තමයි සාමාන්‍ය දවසකට එන ඉන්ක්වයරි ද ගිය සතියේ වැඩසටහනට ජන්ම පත්‍රය බලාගන්නේ කෙසේද කියන පණිවිඩය අහලා මට මං හිතනවා අප්‍රොක්සිමේට්ලි මේ WhatsApp messages විතර 850ක් ඇවිල්ලා තිබ්බා. නමුත් මම බලන්න මං හිතනවා මේ සතියේටම තෝරාගත්තේ 40ක් 45ක් එහෙම සමහර 50ක්ද මන් දන්නේ නැහැ කීයද කියලා.
එහෙම කරන්න හේතුව තින් ඔය 850 කොහොමද බලන්න බෑ දවසට උන්නම් 50 50 ගන්න දවස් පහර 250 බැලුවා කි. ඒක ගුණාත්මක භාවයක් නෑ. ක්වොන්ටිටි නෙමෙයි ඕනේ ක්වොලිටි. මට ක්වොන්ටිටි එපා ක්වොලිටි ඕන. ඒ නිසා මම උප්පරිම දවස් කරලා බලන්න 12යි. ප්‍රමාණය නෙමෙයි. නැත්තම් 12යි. ප්‍රමාණය නෙමෙයි වැදගත් තත්වය. ඒ නිසා මේ ඔබ කෙරෙහි විශ්වාසයෙන් අවිස්සාවෙල්ල ඉඳලා ඇවිල්ලා ඉන්නවා ශෂික මහත්මයා. ආයිබෝන් ශෂික මහත්මයා. ආයිබෝන් වයින් යන්ත්‍රයේ අඬවොදට මඩුවිනේ. ඔව් සර්. හරි. හොඳයි. මම ආයිත්‍යලේ රසික මන්දිර. ඔව් තුට්ටක් නෙමෙයි මේ මේ ප්ලග් එක වැඩ කරන්නේ කම්පියුටර් එක. හොඳයි. මේ රසික මහත්මයා කේන්දරේ කාගෙද බලන්නේ? මගේ සර්. ඔව් සර්. මගේ. පුතේ වාග උපන්දිනේ කියන්නේ? 76යි 11යි 15. 76යි 11යි 15. 76යි නොවැම්බර් 15. ඔව්. 15. උදේ 4යි 20ට. උදේ 4යි 20ට කොහෙද පුතා ඉපදුනේ? අවිස්සාවෙල්ල මොලික රෝහල. අවිස්සාවෙල්ල. හරි. දැන් අපි ඔබතුමාගේ භාව කේන්දරය ගත්තම අවුරුදු 46ක තරුණයෙක් තුලා ලග්නෙන් තමයි ඉපදලා තියෙන්නේ. සඳුසෙනසුරු යෝගිකුත් තියෙනවා. ඔය සියල්ල ගත්තම මම ඔබට කියනවා ඔබේ එක්ක විවාහ වෙලා නැහැ නැත්නම් යුග දෙවි අසාර්ථකයි කියලා. මොකද්ද උනේ ඔය? මොකද්ද උනේ? අසාර්ථකයි. අපි කියනවා මෙවැනි පුද්ගලයින්ගේ යුග දෙවියේ අඳුරු ස්වභාවයක් ගන්නවා. බැන්දට වැඩි හොඳ නොබ දෙහිටියා. හරිද? ඒක ඔයාගේ කර්මයක්. අපි හැමතිස්සම කර්ම ගැන කියනෝනේ. අපිට අපි කියනවා කර්ම ශෝධනය කරන්නත් පුළුවන් අපිට කියලා. ඔයා වැරදිලා හරි ගැටයා කාලේ හරි ජ්‍යොතිෂවේදියෙක් ගාවට මේක අරන් ගියා නම් එයා කියනවා ඔබට මේ පළමු විවාහයේ දෙදරා යෑමේ දෙවෙනි විවාහයේ දෙදරා යෑමේ විවාහ ජීවිතය තුළ මානසික වද වේදනා විඳීමේ තත්ත්වයක් තියෙනවා. කරුණාකරලා මෙන්න මේ ආකාරය ජන්ම පත්‍රයේ බලලා කසාද බඳින්න පොරොන්දමට යන්න එපා කියලා. ඔය හුඟක් කට්ටිය අහුවෙන්නේ පොරොන්දමට ගිහින් තමයි. පොරොන්දමෙන් කිව හැකි සාර්ථක ප්‍රතිඵලයක් නැත. එතකොට ඒ පොරොන්දම දෙමව්පියෝ සම්ප්‍රදානිකූල බැලුවට ඔබේ ජීවිතයේ ඔය විවාහ කියන තීරණය ගනිද්දී ඔබ ස්ථිර වශයෙන්ම ජන්ම පත්‍ර ගැලපිය යුතුමය. ඒ නැති එකේ ප්‍රශ්නේ තමයි ඔයාට මේ තියෙන වෙලා. ඔව්. ඔයාට එළහරකට මීහරක ගලපන්න ඕන වගේ ඔයාට හරි කෙනා නෙමෙයි ඔයා බැන්දේ. එතකොට යුග දිවි ඉන්න බෑ. නෝනා දැන්ට ගෙදර ඉන්නවද? නෑ. නෑ. ඒක තමයි දැන් ප්‍රශ්නේ. ඉන්න බෑ. එතකොට මේ ඔයාට වෙන මොකුත් ඉඳන් ප්‍රශ්න නැහැ. ලොකු දේවල් දෙන්නේ මේ වෙලාවේ මේ ගුරු දුර්වල නිසා පොඩි ආර්ථික ප්‍රශ්න තත්ත්ව එහෙමත් තියෙනවා. නමුත් මේ ජීවිතේ ඉස්සරහට අමාරුවෙන් තමයි මොනවද? සෞඛ්‍ය තත්ත්වය. ඕක තමයි කියන්නම්. දැන් ගුරු දුර්වල මේ ගුරුගේ සම්බන්ධයත් එක්ක තියෙන පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් ඔයාට අවුරුදු 50. ඒ කියන්නේ 2027 9 වෙනි පස්සේ දැනට තියෙන මානසික ආතති තත්ත්වය සහ ස්නායු ගැටලුව වැඩි වෙනවා. ආතතියට බෙහෙත් බොනවද දැන්ට? තාම නෑ. නවත්තලා කලින් බිව්වා. ඔව්. ඔව්. ඒක දැනට තියෙන මානසික තත්ත්වේ වැඩි වෙනවා අපව. එතකොට අපි කියනවා ඔබතුමා විටක පිස්සාමෙන් හැසිරේ කියලා. ඔව්. මම මේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්නේ මම පොඩි කාරණාවක් කියන්නම්. හා. මානසික ආතතිය නිසකවම හොඳ කළ හැකි බෙහෙතක් ලොව තවම සොයාගෙන නැත. එහෙම බොහෝ දයක් කොහේ හරි ඉන්ටර්නෙට් එකේ හරි Google එකේ හරි හොයලා ගත්තොත් අපිට ගෙරත් දෙන්නකෝ. දැන් මානසික ආතතියද රෝගීන්ට කරන්නේ මොකද? වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා හා රයිට්. ඔයා මේ බෙහෙතෙන් 0.5 ගන්න කියලා අර අපේ සිතුවිලි එන තැනට පොඩි බ්ලොක් එකක් ඒගොල්ලෝ දානවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ බ්ලැක් එනර්ජි එකේ බ්ලොක් එක කඩනවා. ඒ 0.5 දැම්ම ඊට පස්සේ 0.5 දානවා. තව කම්බිනේෂන් එකක් එක්ක කඩනවා. දැන් මට ගිය සතිය හම්බුණා අවුරුදු 32ක් මානසික ආතතියට බෙහෙත් බොන මිනිස්සෙක්. ඒ එතුමාගේ පුද්ගලිකත්වෙම තමයි ලෙඩේ කියන්නේ. අපි ලෙඩේ හොඳ කරන්න අපිට ගියේ පෑබ් භාගයයි. ෆස්ට් ස්ටේජ් එකේ. සාමාන්‍යයෙන් හිප්නෝ මේ මෝහන ප්‍රතිකාරත් එක්ක අපිට පුළුවන් එක දවස් 10ක් විතර වගේ
ඉතාලම හොඳ තත්ත්වයකට සුව කරන. අපි කරන්නේ අර බ්ලොක් කරලා නවත්තන එක නෙමෙයි. අපි අර අශුභ පණවිඩ අයින් කරලා නැත්නම් අශුභ පණවිඩ තියෙද්දිම යටපත් කරලා ඒක උඩින් සුභ පණවිඩ තැම්පත් කරනවා. ඔව්. එතකොට ජීවිතය හරිද ඔය? ඈ? දැන් තමයි අසීමිතත්වයෙන් ඉන්නේ. ඔව්. ස්නායුනේ? ඔව්. ඔව් ඒක තමයි. කේන්දරයේ තියෙන ස්නායු. ඒකනම් ඔයා එහෙම ඒකනම් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි නේද? ස්නායු දුර්වලු නම් ඒක රිපෙයාර් කරන්න කමක් නැහැ මානසිකත්වය හරහා. හරිද? ඒක දුර්වලුනම තමයි. ඉතින් මේ ඒ නිසා මේ ඒ ස්නායු රෝගී ඉස්සරහට වැඩි වෙනවා කියලා මම ඔයාලට කියන්නේ. ස්නායු විතරක් නෙමෙයි අසනීපෙට ලේත් සම්බන්ධයි මේ වෙලාවේ. හරිද? ඉතින් මේක මේ මං හිතන්නේ ඉංග්‍රීසි වෙදකමෙන් ඔයාලට ලොකු සහනයක් ලැබෙයි කියලා අපිට පුළුවන්කමක් තියෙනවා නම් දේශීය වෙදකමක් ගැන කල්පනා කරලා බලන්න ඔයා. දේශීය වෙදකමක්. ඔව්. අනික මෙහෙම දෙයක්ත් තියෙනවා මොකද මහත්මයා රසික. ඔව්. දැන් අපි හැම අපේ ලෝකයේ තීරිය තමයි මේ ලෝකයේ සියලු දේවල් විශ්ව ශක්තියක්. ඔයා මම මේ කම්පියුටරේ වතුර වීදුරු කැමරේ එක මේ මහත්තයා මේ පිටිපස්සේ තියෙන ඔක්කොම ශක්ති අවසාන වශයෙන් මේ ලෝකේ වෙන දේවල් නැහැ. විශ්වයේ සියලු දේවල් ශක්තියින්. ඒතර ඔයාගේ ඔයා ඉන්නතන ශක්තිය අඩු නම් විශ්ව ශක්තිය අඩු නම් ඔයා කවදාවත් අපි අර එදා බොහොම ඉස්ලෙවල් එක බල්ල කිව්වේ අසනීප වෙන ලෙවල් එකේ ඉන්නවනම් ඔයාලා කවදාවත් සුව වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒතර ඔයාගේ තන ඔයා වෙනස් කරගන්න ඕන. ඔව්. අර බොවිස් බලන්න ගෙදර එකේ යුවද අපිට මෙහට ඔයා? හ්ම්. ගෙදර ප්ලෑන් එක අපි වැන කරන්නේ බොවිස් ලෙවල් බලන්න යුවද ඒක? නෑ සර්. අපි ඒක ෆ්‍රී සර්විස් එකක් විදිහට කළ දෙන්නේ. ඉතින් ඔයා කැමති නම් ඒක ස්වර්ණවාහිනියට සෝරි මේ සියතට එවන්න මේ අපිට පුළුවන් අපි මේ ඔයාලට බල්ලා දෙන්නම් ඒක. ෆ්‍රී බල්ලා කතා කරයි අපි. හරි? හා සර්. එහෙනම් ඔය ටික කරගන්න ඈ. හරි සර්. හරි. උත්සන්නයි. ඔබටත් පුළුවන්කම තියෙනවා 0115 2099 2099 කතා කරලා මෙවැනි තියෙන ගැටලු ප්‍රශ්න. දැන් ප්‍රශ්නේ තේරෙනවා. ඒ වුණාට ප්‍රශ්නේ තේරුණා වුණාට මේකට කරන්නේ මොකද්ද කියලා මේගොල්ලන්ට අවබෝධයක් නැහැනේ. ඒ නිසා මේ අවබෝධය ඇති කරගන්නයි ඔබතුමාට කතා කරන්නේ. ඔව්. බොහෝ දිනකේ ගැටලු පහුගිය දවස්වල විසඳුවා නේද? ඔව්. විවිධ ගැටලු විශේෂයෙන්ම භාවකේන්ද්‍ර පරීක්ෂාව පලාපල කතනය නැකත් සෑදීම විශේෂයෙන්ම නැකත් සෑදීමේදී මංගල නැකත් සෑදීම නිවාස ඉදි කර ගන්නකොට ව්‍යාපාරයක් කඩන් වෙලා නම් මේ ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද අපි නිවාසයක් විකුණ ගන්න බැරුව ඉන්නවනම් ඒත් එක්කම ඉඩමක් තියෙනවා විකුණ ගන්න බැරි නම් මෙවැනි බොහෝ දේවල් තියෙනවා ඔබට තියෙන ගැටලු විසඳ ගන්න මේ දේවල් නිවැරදිව කරලා දෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසායි වසර 20කට වැඩි කාලයක් එකම දුරකථන අංකයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනේම නැත්තම් මේ ඒ එකම නම්බරයක් පාවිච්චි කරන්න පුළුවන්කමක් නැහැ. ඒ විශ්වාසය ඇති කරගෙන තියෙනවා මෙතුමන්. ඒ වගේම පළදායීව සෙත් කවි රචනය, පොරොන්දම් පරීක්ෂාව, දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණු කිරීම අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේවා. ඒ වගේම විවාහ ප්‍රමාද වීම, තරුණ තරුණියන්ට ඉක්මනින් විවාහය සඳහා අවශ්‍ය පුද පූජා කටයුතු සම්පාදනය කිරීම. ඒත් එක්කම ඕරා පරීක්ෂාව විශේෂයෙන්ම ඔබේ ඕරා එක පල්ලෙහාට බැහැලා නම් ඕරාවේ ශක්තිය අඩු වෙලා නම් අර මෙතුමන් පැහැදිලි කරා වගේ මේ අපි අපේ යන ගමන් මාර්ගයේ බ්ලොක් වෙලා නම් ඒ ඕරා ශක්තිය වැඩි කරලා අපේ ශක්තිය උපරිමයේ දක්වා ගෙනහිල්ලා බිඳුවේ ඉඳන් 10 තියෙන එක 100ට විතර ගෙනහිල්ලා වේගය වැඩි කරන්න පුළුවන් හරියට වාහනයක එක්සලරේටරේ පාගලා ඉස්සරහට ස්පීඩ් එක වැඩි කරනවා වගේ. ඉතින් මම මේ විස්තර කියාගෙන ගියා. අපි තව කෙනෙක් ලයින් එකට ගමු නේද? ඉන්නවද කට්ටිය ලයිට් එකේ? මේ ඔක්කොම ඇවිල්ලා එකපාර හිර වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අර ඔන්ලයින් බලනකොට සිග්නල් තියෙන තැනක ඉන්න කියන්න ඕනේ. අතරම අපි ලොකු ගැටලුවකට සම්බන්ධ වෙන ඔන්ලයින් බලනකොට දැන් ඔන්ලයින් බලන්න අපි කියනවා මේ අපි ඔන්ලයින් බලනවා කියන අපි දන්නවනේ WhatsApp වීඩියෝ කෝල් කියලා. මේ WhatsApp වීඩියෝ කෝල් කියලා අපි දන්නවනේ. දැන් හුඟා කට්ටිය ඔන්ලයින් දාලා ඉතින් මේ ගන්න බෑ. ගන්නවා කියන කට්ටෙනවා. ඒක නිසා ඔබේ ප්‍රදේශයේ කියන අනේ මහත්තයා මේ පැත්තට සිග්නල් අඩුයිනේ කියලා. ඒක වැඩි කරන් යන්න බෑ මොකද විනාඩි 15ක් තමයි අපි සාමාන්‍යයෙන් කේන්දරයක් බලන ගන්න වෙලාව මිනිත්තු 15යි. ඉතින් එක කේන්දරයක් බලන මිනිත්තු 45ක් විතර ගන්නවා. මොකද කියනවා කට්ටෙනවා. ආයි කියනවා. ආයි කට්ටෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ නිසා ඔන්ලයින් ඔබ මුදල් ගෙවනවා නම් ඔබ ඉන්න ප්‍රදේශයට හොඳට මේ මොබයිල් ඩේටා එක කියන්නේ අපි කියනවා මොනවද කියලා කියන්නේ මේ සිග්නල් සංඥාවක් තියෙන්න ඕනේ. කොලයක් පෑනක් කරන්න සමහර ඔන්ලයින් වංග ආවද සොඳා කේන්දර හොයන්න දුවනවා. ඉතින් බලන පටන් ගත්තාම පොත් පෑන් හොයන්න දුවනවා. පැන්සලෙන් ලියන්න බෑ මේ පැන්සල් ලියවෙන්නේ නැහැ කියලා. හරි.
saya sihiru dewal, bukan kahal ya, tapi batin do, ubeh wede bagaimana, ubeda pasti tapi kini kini nomi. Pahdiliu. Ya agi belawat, ya harus batin do, ya online belawat, enna balangin deh, sa, ini tika pilih kerela deh, ni kan, bahu mau ping, ini kerela deh nama. Pangkitan deh, apa, ini electricity pasti, tama hari ini, heh, monot deh mata berasa, nama tanya nengko, mam palak madiri, ya, bahu mau kanaga atuin sa, me, ayatne, adala baladaran te kini, mau kau deh me computer deh, ini neh, current deh. Plugnya ke berapa keran nih? Mama tawat ke ini, menurut mereka sekarang nawat telinga gitu no. Ita ikhmani nih ke, ni berarti kerana ini kelilin no, apa karman dulu? Citra lata mahatmi ini no apa itu ke? Oh, mungkin tawa balan nih bayam itu tuh, dengan dah terus serak mang kuno nih keran tekan nih balan nih kila. Aibu anu betah? Aibu anu apa? Oh, kian no betor turu? Mata dana kan no, mereka tuh kaji. Oh. Ibu dekat ni beda ya, orang dia abstain, kisah abstain dah. Mata, ehunnya miss oya kian, wegi wedi, hundi? Kian nggak? Up, de, up, de, dedahai, upstain, visi hatte. Dedahai, hatterai, visi hatte, oya liya kan masang kemarin, kian? Oh, oh, upan bela apa? Hah? Dawal bela, dawal dola hatte. Dawal dola hatte? Kau di apa tuh nih? Horna rajio kan. Dedah he, April, visi hatta, dawal dola hatta, oh, korna, oh korna lagi lewat. Bituli apa tu? Mata nang awen eh. Bagi komputer itu awen eh. Itu kotor. Mee kau doa lagi. Mati putra. Oh. Itu kotor. Mama betul ni itu karena kipi agenya katakan wah. Putra agi adya pada mata mak tut. Tika madhyastha mata mak tien usah pelak kerat meja. Ek madhyastha mattama eka thamai. Me daruwage jeevithayata vishesha gatuluwa thamai vivahaya. Hondai? Oh. Danta gæna lamayek innawa ne meyata? Innawa. Innawa. E gæna lamaya pawu kiyala thamai mata kiyanna wenna. Mokada hetuwa dan ara api kalin kenekota kiwwa wagema shani mangala yogiye ithama tadabala lesa kriyaathmaka wannawu janma patrayaki. Shani Mangala Yogiya Ithama Tadaballesa Kriyatmaka Vannavu Janma Patrayaki Ema Nisa Mema Pudgalayage Palamu Vivahaya Dikkasadayen Kelawara Vime Gataluwak Atha Hari Palamu Vivahaya Dikkasadayen Kelawara Vime Gataluwak Atha Hari लूस कनेक्शन पे इतना हरे पालम विवाह है दिक्कत सादे इनके लिए भी में क्या टेलुआ कहते हैं कि तो ओबा में अतरम विवाह या करने कोटे पे दारु आटे इताम होंडे जन्म पात्र गैलपीय युतुये जन्म पात्र गैलपीय युतुये ये तो कोरा ये वाके में गिवन काले तुले जन्मियाँ रक्यावे गैटलु सहा इकता� Gederin nen? Hah? Innalang gederin nak tan nengi an? Oh. Oh gederin nen? Apa dengan kino hiluotar ganggol israfi balang ke pasar petra petrol gehu mian? Ini bagai tatkah tapi bukan putar tadi. Hepe ada bihema bishe syati nama gitu lah. Evidilis sahita rakia awak kau videsha kapan agi odi urungi no? Evidilis sahita rakia awak kau videsha kapan agi odi urungi no? Ini sa. Ohu eveni dekat yang bukaran, na, tapi desa kemanak yang ni netan nagar june antrea dagan, na, desa kemanak yang nama nan nagar june antrea awasnya ni na. Ting meyagi deng mata pena perdana getlo meyagi rakia awasah bivah ya, me dekat dekat eveni ada apa dulu, meyanya orang tu visi tu na ini, ting meyato orang jahapat rakia awas setka biak kehapat kiwot,
විසුදවියන්ට බාර හාර වුණොත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි, මම හිතන්නේ ඔබතුමියට නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැති. ඉතින් එතනින් එහාටත් තවදුරටත් තොරතුරු අවශ්‍ය නැහැ. ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට තොරතුරු ගන්න බෑ, සම්බන්ධ කරගන්න ඔබතුමිය කියන්න නැවත බලන්න බෑනේ. ඔව්. ඒ නිසා දැන් මේ ටික තංග දැන් මෙහෙම වැඩසටහනක බලද්දි මෙහෙම තමයි බලන්නේ. දැන් අර යන්ත්‍රයක් වගේ එකක් දාගන්නකොට මේ හරියට කරගන්න ඕනේ මේක. ඔව්. ඒක හරිද? අපි මෙහෙමයි, යන්ත්‍රයක ಗುಣ තියෙන්නේ ඒක කරන පුද්ගලයාගේ කැපවීම සහ ඒ දේවල් මත. අපි දැන් අපි යන්ත්‍රයකට ඊටාම අවම මුදලක්, සාමාන්‍ය මුදලක් තමයි අය කරන්නේ. ඒ නිසා අපි ඒක බොහොම මහන්සියෙන් හදන සමාහෙට ලාභයක් ඇත්තෙත් නැහැ. අපි උගාක් අපි යන්ත්‍ර නිර්දේශ කරන්නේ ඉස්කෝලේ යන ඉගෙන ගන්න ළමයින්ගේ අපල වලටනේ. ඒ වයින් අපිට 100%ක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසා අපිට යන්ත්‍රවල ගැටලුවක් නැහැ අපිට තාම. ඔබ මේ නොකිය කියන්නේ අත්තිවාරම හරියට දාන්න කියලා. ඔව්, ඒක හරි ගන්න හරි ගස්ස ගන්න ඕන. උඩුනුවරින් සෙනවිරත්න මහත්මයා ඉන්නවා. ආයිබර්න් සෙනවිරත්න මහත්මයා. ආයිබර්න් සෙනවිරත්න මහත්මයා. ආයිබර්න් මහත්මයා. සෙනවිරත් මහත්මයා, මේ කාගේද කේන්දරය? පුතාගේ කේන්දරය ගලා ගැන කතා කරන්නේ. පුතාගේ නේ? හරි. අපිට කියන්න මේ පුතාගේ උපන්දිනේ 2005. ඕ 2005 ජනවාරි 7. ඕ උපන් වෙලාව 7:10 නේද? උදේ 7:10 නේ? මේ ඔබතුමා අපිට දැන් මේ කතා කරන්නේ ලෑන්ඩ් ෆෝන් එකකින්ද හෑන්ඩ් ෆෝන් එකකින්ද? හෑන්ඩ් ෆෝන්. ආ, කමක් නෑ. හරි හරි. මම බැලුවේ මේ ලෑන්ඩ් ෆෝන් වලින් එන්නේ නිසා මේක හිර වෙනවද? සමහරට කියන්න බෑනේ නේ. ඔව් ඔව්. එතකොට අපිට පොඩි සීමිත වෙලාවක් තියෙන්නේ කතිකාවතට යන්න විනාඩි 4ක විතර කාලයක්. කක් ගාලා කියන්නම් එහෙනම්. 2005 ජනවාරි මාසයේ 4 වෙනිදා උදේ 7:18ට පොළඹ වෙස්ටර්න් පොයින්ට්ස් කලම්බු හොඳයි මතක තියාගන්න කලාවට දක්ෂ දරුවෙක් යම්කිසි පැත්තකින් කලාත්මක හැඟීමක් තියෙන දරුවෙක් ඔයාට මාව ඇහෙනවද? ඔව්. සෙනවිරත් මහත්මයා ඔව් හරි කියන්න නැත්නම් ඔව් අපි හිතනවා කට් වෙලා කියලා. ඔව් නෑ බෑ කියන්න. දැන් උසස් අධ්‍යාපනයේ පිට යම් යහපත් ගතපැවතුම් සහ අපි කියන වාසනාව තිබුණද දැන් මෙන්න මේ අවස්ථාවේ ගෙවන තත්ත්වයක් එක මේකට පොඩි බාධාවක් තියෙනවා. ඔකේ. එතකොට ටිකක් ළමයා කම්මැලි වෙනවා. පාඩම් කරනවා වගේ පෙන්නුවට පාඩම් කරන්නේ නෑ. එතකොට ඔය නින්දට බර වෙනවා. එවැනි තත්ත්වෝ නිසා ළමයාගේ අධ්‍යාපනයේ මේ වෙලාවේ වැටලා තියෙනවා. ඔව් සර්. හැබැයි මෙයාට උත්පත්ති කේන්දරයේ උසස් අධ්‍යාපනයේ හිමිය. ඒ ඍජුව හෝ පාඨමාලාශ්‍රයෙන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම පාඨමාලාවක් තුරින් ජ්‍යොතිෂ්‍ය උසස් අධ්‍යාපනය ලැබුවා එක. එතකොට මොකක් හරි තමන් කරන කර්මාන්තය උසස්ව ඉගෙන ගන්න පුළුවන්. අපේ විෂයන් ගණනාවක් ඉගෙන තියෙනවා. ඒ නිසා ඒකට වාසනාව හරිගස්ස ගන්න. දැන් මෙයා මේ ස්විට් එක රාහු මෙයාගේ ඔළුව සවුත්තු කරනවා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. කැමරට බ්‍රීමන් නින්දට ප්‍රියයි. ඉතින් කොසීතයි. ඇවිදීමට ප්‍රියයි සමහර වෙලාවට. ඒක තැනක ඉන්න කීන වැඩක් කරන්න යමක් කිව්වොත් තරහ යන විදිහට මෙයා කැමති නෑ ආවාදයක් එහෙම දෙනවට. මේ ජීවිතය දැන් පැටලිලා තියෙන මෙයා. ගන්තෝ ජටා බහි ජටා. දැන් අධ්‍යාපනයේ තවදුරටත් කරන්න මෙයාගේ බලාපොරොත්තුවක් තියෙනවද? නෑ, තල්ලුව නෑ, තල්ලුවම දේ එකයි තියෙන ප්‍රශ්නේ. ඔව්. දැන් තල්ලුව එන්න රාහු බ්ලොක් කරන්න ඕන. ඒතර ඉබේ යනවා. නාගර්ජුන යන්ත්‍රයක් සරස්වති තෙල් සූරයක් පළඳලා සෙත් කවියක් අපි කියාගමු. අපේ ඔෆිස් එකේ අංජලිල මිස්ස කතා කරලා ඒක හරි ගස්ස ගන්නවා. මොනවද මං කියුවේ කියලා මතකද? නාගර්ජුන යන්ත්‍රයක්. ඔව්. මහා සරස්වති තෙල් සූරයක් පළඳලා සෙත් කවියක් කියන්නේ. ඒක මූලිකයි. ඒක කරන්නේ ග්‍රහාපලවලට. ඒකෙන් මේ අපි කියනවා මේ අපේ මේ කොන්ෂස් ලෙවල් ඒව වැඩි වෙන්නේ නැහැ. ඒවට කරන්න වෙන වැඩ තියෙනවා. මුලින්ම අපල අයින් කරන් යමු. ඊට පස්සේ අපි මෙයාගේ කොන්ෂස් ලෙවල් වැඩි කරලා දෙනවා. ඊට පස්සේ කිසි කරදරයක් නැතුව ප්‍රඥා මට්ටමත් එක මේ ගමන යයි. මොකද උපාදිය තියෙනවනේ පේන්නේ.
එතන තියෙන ටික සුද්ධ බුද්ධ කරලා හරි ගැස්සර උපාධිය දෙන්න තමයි යාට තියෙන්නේ. වෙන ලොකු ගැටලුවක් මෙයාට නැහැ. හොඳයි. ප්‍රශ්න තියෙනවද අහන්න? ප්‍රශ්න තියෙනවද ඔයාට? ප්‍රශ්න වලට ඔක්කොම උත්තර හම්බුණා. ඔව් නේ. දැන් අපි සූදානම් වෙනවා ඔබේ ජීවිතේ. බොහොම සිහියෙන් අහන්න සතිය ඔබට කොහොමද කියලාත් අපි මේ අවස්ථාවේදී බලනවා. මොකද ඔබේ සිහිය අනුව ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. අනෙක් සියලු කටයුතු නතර කරලා පොතක් පෑනක් අරගෙන සූදානම් වෙන්න ඔබේ ජීවිතය වෙනස් කරන්න. මේ ලෑස්ති වෙන්නේ නිකම්ම නිකං කාරණාවක් පැහැදිලි කරන්න නෙවෙයි. රටක, නගරයක, ගමක, කුටුම්බයක් කියලා කියන්නේ නිවස පුද්ගලයෙක්ගේ සාර්ථකත්වයට ප්‍රඥාව බලපාන්නේ කෙසේද? කොහොමද? ප්‍රඥාවෙන් කොහොමද දියුණු වෙන්නේ කියන කාරණාවයි අපි කියන්න සූදානම් වෙන්නේ. ගෙදරක්, ඒ කියන්නේ කුටුම්බයක්. කුටුම්බයක් සාර්ථක වුණාම, ගමේ තියෙන සියලු කුටුම්බ සාර්ථක වුණාම ඒ නගරය සාර්ථක වෙනවා. හිතන්න හැම නගරයක්ම සාර්ථක වෙද්දී රට සාර්ථක වෙන එක අහන්න දෙයක්ද කියලා. එතකොට ඒ රහස කියන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් සතිය ඔබට වැඩසටහනේ ආධ්‍යාත්මයේදී විසර චානක්‍ය මහණගේ මහත්මයා පැහැදිලි කරන සූදානම් වෙන්නේ මේ සුවිශේෂ අපේ විනාඩි කීපය කතිකාවත. දැන් ඔන්න එගොඩ යන කට්ටියට එගොඩ යන්න පුළුවන්. දැන් තියෙන හොඳ අපේ ක්ලෝස් අප් ගන්න. දැන් අපි කතා කරනවා දැන් රටක නගරයක. රටින් පටන් ගන්නවා, නගරයකට ඇවිල්ලා ගමකට ගිහිල්ලා ඊට පස්සේ ගෙදරකට යනවා. ඊට පස්සේ ගෙදරත් පුද්ගලයෙකුට ගිහිල්ලා මේ පුද්ගලයාගේ සාර්ථකත්වයට කොන්ෂස් ලෙවල් එකේවත් ප්‍රඥාව බලපාන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන්. එතකොට දැන් අපිට බම දීලා තිනවා රූපසරණං අංකයක විනාඩියකට පෙන්වන්න ලෑස්ති වෙන්න. මම කිව්වම් පෙන්වන්න ඒ කොන්ෂස් ලෙවල් මැප් එක තියාගන්න. දැන් අපි ගිය සතියේ කතා කරානේ අපිට මුදල් නොවෙන්නේ ඇයි කියලා. අපි ඒගෙන හරිය පැහැදිලි විස්තරයක් කරා. දැන් ඒක නැවතත් මම ඕනම් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි මේ කොන්ෂස් ලෙවල් මැප් එක අරන් කිව්වා. දැන් ගිය සතියේ නොබලපු අයට අපට මුදල් එන කොන්ෂස් ලෙවල්ස් තියෙනවා. අපි කියවා ලෝක ජනගහනයෙන් 80%කට වඩා දුප්පත් මිනිස්සු ඉන්නේ, ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ කොන්ෂස් ලෙවල් එක 200න් පල්ලෙහා. ඒ නිසා අපේ රටේ ලෝකයේම දුප්පත්කමෙන් ඔය කිව්වට වෙලාගෙන ඉන්නේ. මොකද හේතුව ඒගොල්ලන්ට මුදල් එන්නේ නැහැ. ආකල්පමය ගැටලු, රටවල් වල ගැටලු, ඒගොල්ලන්ගේ කොන්ෂස් ලෙවල් එක ගැටලු. ඒ නිසා අපි එන්නේ අපිව වැඩි කරගන්න හැටිත් එදා කතා කරා. එතකොට අපි එදා කතා කරේ අසංග දැන් පුද්ගලයාගේ මානසික මට්ටම හෙවත් කොන්ෂස් ලෙවල් එක නොවේසම් ප්‍රඥාව අපේ මේ මුදල් සම්බන්ධ කටයුතු වලට බලපාන ආකාරය ගැන තමයි. අපි දැන් කතා කරන අද වෙන දෙයක් ඒකට සම්බන්ධ කතා කරන්නේ. දැන් චුට්ටක් ඔය මේ නොබල්බු කට්ටියට බලාගන්න මට දෙන්න කොන්ෂස් ලෙවල් එකේ පළවෙනි රූප සටහන. මම දැන් පේන එකක් නැහැ. හොඳ මේ රූප සටහන මගේ අතේ තියෙනවා. මේ ඒක රූප සටහන ඩබල් වෙලා වගේ මට පේන්නේ. හරිද? එතකොට මේ නෑ හරි ඕක හරි රූප සටහනද ඔය පෙන්නන්නේ මට. කමක් නෑ. අපි කියමු දැන් අපි කිව්වද අපේ කොන්ෂස් ලෙවල් එක අඩුම තරමින් 400ටවත් උඩින් තියාගන්න 500 තමයි 500 ගණන් තමයි හොඳම. එහෙ මොනොත් අපිට මේ විශ්වාසයද මගින් නිරන්තරයෙන් සතුට, ධනය, වාසනාව, නිරෝගී සැප ආදී නොයෙකුත් දේවල් ලැබෙනවා. ඒකෙන් අපේ ජීවිත වාසනාවන්ත වෙනවා. එවැනි කට්ටිය ලෝකේ මේ ප්‍රසන්ටේජස් වලින් ඉන්නවා කියන එක කියලා. හරිද? එතකොට දැන් ඔක අයින් කරන්න. එහෙමනම් අද අපි කතා කරන්නේ දැන් මෙන් මේ කලින් අපි පෙන්නපු කොන්සස් සටහනේ අගයන් මේ සමාජ ස්තරවල කොහොමද බලපාන්නේ කියන එක. දැන් ඔයාගේ කොන්සස් එකයි මගේ කොන්සස් එකයි වෙනස්නේ. පැහැදිලි. ඒක මේක අපේ දෛනික ජීවිතයේදී සමාජ ස්තරවල බලපාන ආකාරය අපි මේ පරීක්ෂණාත්මකව වාර්තා සටහනක් දැන් ඉදිරිපත් කරන්න යනවා. හරිද? එතකොට අපිට මේ පරීක්ෂණ වාර්තා පොඩ්ඩක් දෙන්න මේ සමීප රූප සටහනක් අංක දෙක නෑ ඕක නෙමෙයි අනිත් එක. අද ප්‍රොඩියුසර් උත්නේ අන්න හරි. දැන් අපි ඕකට කියනවා
correlations of levels of consciousness and social problems. දැන් මේ රූප සටහන මම කන්නඩිට කියන්නේ නැමෙත වෙලා තියෙනවද දන්නේ නැහැ බෑග් එකේ. දැන් බලන්න මේකේ පළවෙනි තීරුවේ තියෙනවා level of consciousness කියලා එක. ඒතර එක 600 තියෙනවා 500යි 600යි අතර තියෙනවා 400යි 500යි අතර පහළ තියෙනකොට 50 දක්වා තියෙනවා. එතකොට අපි conscious level එක 50 නම් අපේ දෙවෙනි තීරුවේ තියෙන unemployment ratio එක ලෝකේ. Conscious level එක 50 තියෙන මිනිස්සුන්ගෙන් 97%ක්ම ස්ථිර රැකියාවක් නොමැතිවයි ජීවත් වෙන්නේ. Permanent job එකක් නැහැ. Conscious level එක 50යි 100යි අතර අයගේ රැකියාවේ සම්භාවිතාවය 75%යි. ඒතර conscious level එක 100යි 200යි අතර අය නම් රැකියාවක් ලැබීමේ සහ ස්ථිර රැකියාවක් කිරීමේ සම්භාවිතාවය 50%යි. 200ට 50ක් නම් අසංග මහත්මයා 210ට 220ට කීයක් වෙයිද? 200 පැන්න ගමන් 100 රටට මේක බහිනවා. අන්න මාජින් එක 200. දැන් 200යි 300යි අතර අයගේ මේ විරකියා ප්‍රතිශතයේ ලෝක ජනගහනින් 108%යි. 300යි 400යි අතර අයගේ දැන් බලන්න මේකේ 107%යි. ඔව්. 400යි 500යි තියෙන අයගේ විරිකියා ප්‍රතිශතය 102%යි. දැන් මම ඉන්නේ 540 මෙල්ල බැලුවම. පෙන්ඩියුලම් එකෙන් බැලුවම. ඔව්. ඉතින් අපේ මේ බිඳුවයි. අපිට කිසිම විරිකියාව සම්බන්ධයෙන් රිස්ක් එකක් නැහැ. මොකද අපි අපේ එනර්ජි ලෙවල්ස් ඔක්කොම වැඩි කරගෙන තියෙන්නේ. දැන් පවර්ටි එක ගන්න අපි. දැන් පවර්ටි එක ගත්තොත් ඊළඟ ඡේදය ගන්න ඒක පෙන්නන්න මේක පෙන්නන්න මේක පෙන්නන්න ඒ දිගටම පෙන්නන්න ඒක ඒක තමයි ඕක නෙමෙයි ඕක නෙමෙයි හරි එක පෙන්නන්න දැන් බලන්න පවර්ටි එකද ඔය රෝස පාටින් පාට කරලා තියෙන ඒ තීරුව එක ඇරලා බලන්න දැන් 600 කොන්ෂස් ලෙවල් එකේ ඉන්න අය ලෝකෙ ඉතාම අඩුවෙන් ඉන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ පවර්ටි එක කිය දුප්පත්කම දිලිඳු බව 100ට බිඳුවයි දැන් අපේ ලෙවල් එක 500යි 600යි අතර අපේනේ මගේ ලෙවල් එක. ඔව්. එතකොට දැන් මගේ ලෙවල් එක ඔව් මගේ 500 අතර දුප්පත් භාවයේ දිලුදු භාවයේ 0.1 සීයට. මේ දුප්පත් කියන්නේ මෙහෙමයි අපිට දෙගිනේ කියලා කාලා බීලා ඇඳලා හොඳට වාහන ඔක්කොම හැම දෙයක්ම අපිට දෙගිනේ කියලා විශ්වයෙන් අපිට ලැබෙනවා. ඉතින් අපිට අපි දුප්පත් අපි හුඟක් මිනිසුන් දවුත් කරනවා මුළු මුදල් වලින්. එතකොට 400යි 500යි අතර ඔබ ඉන්නවා නම් ඔබේ දුප්පත්කමේ ලෙවල් එක 100.5යි. නොතේරන තරම් කුඩාය. 300යි 400යි අතර ඉන්නවා කියන්නකෝ. දුප්පත්කම යගේ 101යි. 200යි 300යි අතර 101.5යි. 200 පැන්න ගමන් මේක 122කට බහින රෝස පාටින් පාර කරලා තියෙන එක තමයි. 1.5 200ට 15 යන කොටම 122කට බහිනවා. ඊට පස්සේ 140ට බහිනවා 165ට බහිනවා. දැන් අපි බලන්න ඒකේ තුන්වෙනි එක. අර උඩ මම කහපාටින් ඒ දෙකක් පාට කරලා දෙනවා. හැපිනස් රේට් එක මිනිස්සුන්ගේ. ඉතින් අපේ එනර්ජි ලෙවල් එක අපේ මේ ප්‍රඥා මට්ටම, කොන්ෂස් ලෙවල් එක 50කට අඩුණා. අපේ හැපිනස් එක බිඳුවයි. අපි සතුටු නෑ චුට්ටක්වත්. 50යි 100යි අතර තියෙන අය හැපිනස් එක 102යිද? 102ක් හැපිනස් තියෙන ලෝකේ ජීවිතේ. සතුටක් ඇත්තෙම නෑ යන්තම්. නෑ යන්තම් සතුට ගෑවිලා ගිහිල්ලා තියෙනවා. 100යි 200යි අතර 115යි. 200යි 300යි අතර 140යි. එතකොට 300යි 400යි අතර 150යි 400යි 500යි අතර 170යි. අපේ ලෙවල් එකේ තියෙනවා මගේ ලෙවල් එකේ 100ට මගේ ලෙවල් එක 540යි 198ක් මම සතුටින් ඉන්නේ. අර වයර් ෂෝට් එකක් වගේ එකක් ආවොත් තමයි දුකක් ඇති වෙන්නේ. වයර් ෂෝට් එකක් වගේ එකක් ආවොත් මම සතුටින් ඉන්නේ. මම තරහා ගස්සන්නේ නැහැ මේගොල්ලෝ එතකොට. 600 උඩින් නම් 100ක් උඩින් ඉඳන් ඉතුරු කට්ටිය ඔක්කොම 600 ඉඳන් උඩ ඉන්නේ 600 මිනිස්සු ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ, රහතන් වහන්සේලා, ඍෂිවරු, ඒ වගේ අය තමයි උඩ ලෙවල්ස් වල. ඒගොල්ලෝ කොහොම සතුටින් ඉන්නේ? එතකොට දැන් අපි ක්‍රිමිනලිටි බලනවා. මිනිස්සු අපරාධ සඳහා පෙළඹීම. මම ඒකයි කියන්නේ මම වැඩි කරගන්න මිනිස්සු නැහැ කියලා. දැන් රටක ඉන්නවා නම් කවුරු හරි මිනිස්සු කොට්ටාසයක් මේ
එනර්ජි ලෙවල් එක අපි කියන ප්‍රඥා මට්ටම සබ්කොන්ෂස් ලෙවල් එක 150ට වඩා අඩුව ඒ මිනිස්සුන්ගෙන් 98%ම ක්‍රිමිනල් වලට පෙළඹෙනවා අපරාධ කරනවා. ඔව්. ඒතර අපි බැලුවොත් 100යි 200යි අතර ඉන්න මිනිස්සු 150 ක්‍රිමිනල් වලට පෙළඹෙනවා. අපි හිතමු දැන් ඔෆිස් වල හොරකම් කරනවා ඔය වගේ දේවල් තියෙනවා ක්‍රිමිනල් කෝ මිනිමරුන් නෙමෙයි. අර පහුගිය සතියේ කී ෆොටෝකෝපි ගහනවා කියලා ඒක. අන්න රයිට්. 200 පැන්නක මම මේක 109ට බහිනවා. 200 250යි 200 ඉස්සු ගාම එක 109ට බහිනවා. 300යි 400යි එකේදී 105ට බහිනවා. 400යි 500යි එකේදී 102ට බහිනවා. දැන් අපේ ලෙවල් එකේ 500යි 600යි 0.5යි. මුකරන තරිතාම කුඩාය මම මේක තව ඔයගොල්ලෝ පැහැදිලි කරේ අපේ මේ කොන්සර්ට් සටහන සමාජ ස්තරයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට පිලිසුම්ගේ දෛනික ජීවිතයේදී කොහොමද බලපාන කියන ආකාරය. එතකොට ඔක දැන් අයින් කරන්න දැන් සමාජයේ එක් එක් ජන ස්තරයන්ගේ මානසික මට්ටම අනුව ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපාන සමාජීය ප්‍රශ්න තියෙනවා. ඒ සම්බන්ධ විද්‍යාත්මක සටහනක් තමයි අපි දුන්නේ. ඒවා මොනවද? විරැකියාව. විරැකියාවේ ගැටලු, ධනය සම්බන්ධ, දුප්පත්කම, සතුට, ජීවිතයේ ගැටලු, අසනීප, සමාජ වර්ධනට පෙළඹීම් වැනි දේවල් තමයි තියෙන්නේ. එතකොට මම දැන් අංක 3 දැන් අපි ඉදිරියේ දැන් මේ සාකච්ඡාව සඳහා මම යොදා ගන්න පොතක් ડોක්ටර් ආර් හෙවිකින්ස් අපි සමහර වැඩසටහන් වල මේ පොත කල්ලින් පරිහරණය කරා. හීලින් ඇන් රිකවරි කියන පොත. කරුණාකලේ පොතේ දැන් පිට කවරේ අන්න රයිට්. දැන් මේ පොත පුළුවන් නම් හොයාගන්න. මේක ටිකක් ලොකු පොතක්. මල්ලසේකර ඩික්ෂනරියෙන් භාගයක් විතර ඇති. හැබැයි එහෙම වුණාට මිනිහෙකුට හැදෙන්න මේකෙන් පිටු දෙකකුත් ඇති. හැදෙනවා නම් ඔන්න පොත. හැදෙනවා නම් ඔන්න පොත. දැන් ওই පොතේ විශේෂ තැන් කියන්නම් මම. දැන් මේකේ තියෙනවා දැන් අර මං කලින් පෙන්නු චක්‍රය තියෙනවානේ. දැන් ওই චක්‍රයට ඉහලින් පහලින් යම් විස්තර තියෙනවා. ওই පොතේ පිටු අංක 30 එක තියෙනවා. ඉංග්‍රීසි අකුර දැනගත්තත් අංක 30 අඳුරනවානේ. බලලා කවුරු හරි ලව්වා මේක අහගන්න ට්‍රාන්ස්ලේට් කරගන්න දන්නේ නැති කෙනෙක් හුඟක් අය අපේ ඉංග්‍රීසි දන්නයි ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම කතා කරන ඊළඟට දැන් හරි ඔක අයින් කරන්න. කොන්ෂස් අපේ කොන්ෂස් ලෙවල් නෙමෙයි. කොන්ෂස් ලෙවල් එක සමස්ත රටක් කොහොමද නිර්මාණය වෙන්නේ? කොන්ෂස් ලෙවල් එක සමස්ත රටක නිර්මාණය වෙන්නේ සහ බලපාන ආකාරය. දැන් කොන්ෂස් ලෙවල් එක ජීවත් බලපාන්නේ මේ අසංග ඒක බලපාන්නේ ඒක හැදෙන්නේ නිර්මාණය වෙන්නේ රටක ජීවත්වන ජනතාවගේ සිතුවිලි හා ආකල්ප හරහා ඔවුන් විශ්වයට පිට කරන තරංගවල කම්පන සංඛ්‍යාතය මගින්. දැන් මෙහෙම හිතමු අපේ රටේ ඉන්නවා කෝටි 2ක ආසන්න ජනගහනයක්. ඔය හැමෝගෙම මේ අපි කියනවා මේ කොන්සස් ලෙවල් එක එකතු කරලා කෝටි 2කින් බෙදුවම එන අගයක්. අන්න ඒ අගය තමයි අපේ රටේ කොන්සස් ලෙවල් එක විදියට අපි සලකන්නේ. ඒක කොයිතරම් ඇවරේජ් එක. ඔයක කොයිතරම් ඉහළ තියෙනවද කිව්වොත් ලෝකේ කොන්සස් ලෙවල් එක බලන රටවල් ලිස්ට් එකේ අපි ඇත්තෙත් නැහැ. අපේ රටේ කොන්සස් ලෙවල් එක බලන්නේ නැහැ කි ඉන්දියාවට සම්බන්ධ කරලා තමයි ඒකල බලලා තියෙන්නේ. දැන් බලමුද අපි ලංකාව උදාහරණයකට හොඳම දේ අපි දන්න තරන්නේ. දැන් අපේ රට 1977 ඉඳන් හාල් පොතට සල්ලි නිකන් සාල් හාල් පොත හල් සාල් ටික කෑවා. ප්‍රේමදාස මහත්මයා ගරු ආර් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණාට පස්සේ එතන ඉඳගෙන සමෘද්ධිය කෑවා ජනසවිය කෑවා. හා ඔය කන හැම මිනිහම කරන එකම දේ තමයි ආණ්ඩුවට බයින එක. අපි අවුරුදු 30 ගානක් 40 ගානක් පිනට කාපු ජාතියක් කාලා ඒ පිනට කාපු පවුල් වල දියුණු වෙච්ච මිනිහෙක් හොයාගෙන ඉන්න කවුරු සමෘද්ධිය කාලා සමෘද්ධිවත් වෙච්ච මිනිහෙක් හොයාගෙන ඉන්නු සමෘද්ධිය කාලා සමෘද්ධිවත් වෙච්ච මිනිස්සු මේ රටේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒ මිනිස්සුන්ගේ ආකල්ප තමයි අපේ විශ්වයට මේ රටේ එකතු වෙලා තියෙන්නේ. නිකං කන්ට සහ ඒක දීපු ඒ නායකයා මැරුණාම රතිඥත් ගහනවා. රතිඥත් ගහනවා ඒ කාලේ. අන්න බලන්න බයර බලන්න කොයිතරම් කැත වෛරී ආකල්පද අපේ උන්ගේ තියෙන්නේ කියන එක. ඒ ඒ ඒ කොන්සස් ලෙවල් එකේ ඉන්න රටවල් වලට හම් වෙන්නේ ඒ විදිහේ දේවල් තමයි. ඒ ඒ තෙල් ඒ ඒ සීනි ඒ ඒ පරිප්පු ඒ ඒ බැටන් ප්‍රහාර හරිද? එතකොට දැන් දේශපාලන අපේ රටේ දේශපාලනය ගන්නකො දේශපාලන පිළිබෙදිලා. බලන්න වෛරයෙන් මරා ගන්නවනේ.
වෛරී තරංගනේ දේශපාලඥයෝ ඡන්දේ කාලේ විශ්වය විදුත් කරන්නේ. ඔව්. කිඹුල්ලු දෙන්නෙක් කෙනවා වොන්න. ඇවිල්ලා කිඹුල්ලු දෙන්න කිඹුල් කතාව කියනවා. තව එකෙක් කියනවා. තව ප්‍රශ්නයක් කියනවා. බොරුවද මේ කරන්නේ? වෛරී දේශපාලනේ කතා කරන්නේ. මිනිසු මුලාවේ දාන්නේ. එතකොට අපේ රටේ දේශපාලන ඡන්ද කාලේට මේ රට සනීකරන වෛරයෙන් පිරලා ඉන්න අල්ලපු ගෙදර කාගේ මූණ බලන්නේ. ඔව්. හදිසියේ වතුර ටිකක් දෙන්න. හදිසියේ වතුර දෙන්නේ නෝ තමයි. හරිද? උගේ මූණ බලන්නේ. මොකද පාට පක්ෂ වේදී මෙතන තියෙන්නේ. දැන් ජපානයේ බුදුමම දැන් දැකලා දෙනවද දන්නේ නැහැ. මේ ජපානයේ ඡන්දයක් තියෙනකොට ඡන්ද අපේක්ෂක එනවා පොඩි බඩි වාහනයක. පිටිපස්සේ පුරුවත් දෙනල් නැගලා යා සිරගිරින් තැන් වලට ඇවිල්ලා යා ටවුන් එකේ පොඩි දෙනවා මේ මයික් එකේ කාලේ මෙහෙම තමයි මගේ ඡන්ද ප්‍රතිපත්ති. නැත්නම් ඉන්ටර්නෙට් එක TV එක එච්චරයි. කොහෙවත් පෝස්ටරයක් නෑ. අපේ උන් මොකද කරන්නේ? පෝස්ටර් ගහන ගිල ඔලු පලා ගන්නවා. දැන් මේ පැත්තෙක් කිනයි මේ පැත්තෙක් කිනයි දෙන්න රෑට මිනිස්සුන්ව පෝස්ටර් ගහන්න යවලා දෙපැත්තෙන් මේ අපේක්ෂක දෙන්න. ඔව්. විරුද්ධ පක්ෂේ අනිත් පක්ෂේ එකතු වෙලා අඩියක් ගහනවා. පෝස්ටර් ගහන්න ගියපු ඉස්පිරිතාලේ ඔළු පලාගෙන ගුටි ගහගෙන ඉස්පිරිතාලේ මූණ බලන්නේ ඒවා තියෙනවා. ඕක තමයි වෛරී දේශපාලනය කියන්නේ. ඒලා දැන් පහුගිය කාලේ අපේ රට වෙච්ච ලොකු දෙයක් තමයි මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මේකට මේ ආණ්ඩුව වලට බැන්න උන්ට මම කියන්නේ කහගොන් හරක් කියලා. ඔව්. ආණ්ඩුවට බැන්න උන් ඔක්කොම හරක්. මම ආණ්ඩුව පක්ෂය හෝ විපක්ෂය මිනිහෙක් ජීපී කාර්යයක් යුපී කාර්යයක් ශ්‍රී ලංකා කාර්යයක් නෙමෙයි. දැන් අපි පහුගිය කාලේ අපි නෙමෙයි අපේ රටේ බොහෝ ප්‍රජාව අපි මුදල් නැති කමින් තැවුණානේ. හැමෝටම සල්ලි ප්‍රශ්න තිබ්බා. අන්තෝ ජටා බටත් තිබ්බා. අන්තෝ ජටා බහි ජටා. අන්තෝ ජටා බහි ජටා අර ජටා. ජටායේ පටිජා ප්‍රජායේ. ප්‍රජාවටත් ප්‍රශ්න. ඔව්. දැන් අපේ ගෙදර ගාවට හුඟාක් වලට පල්ලෙහා ඉන්න මිනිස්සු ඇවිල්ලා අහනවා මහත්තයා වැඩක් නැද්ද කියලා මොකද. මේ වැඩක් නෑ අපේ. මම ඉදන් රුපියල් 500ක් 1000ක් ඒ කාලේ හිටිට දෙනවා. අපේ නෝනෝගේ බඩමෝල් ටිකක් ගෙනත් තියන් ඉඳලා ඒ බලලා එන විදිය බලලා දෙනවා. සමහර වෙන් කුඩු ගහලා අරක්කු බිලේ බුද්ධිර රෑ 8ට විතරක් දෙනවා මහත්තයා වැඩක් නැද්ද කියලා හගේ. ඒ වෙලේ තමයි අපි අහන මොකද්ද ප්‍රශ්නේ තමුසේගේ? අඬ බොන්න දෙයක් නැහැ මහත්තයා. ඉතින් අපි පාන් ගෙඩියක් තිබ්බොත් ඒක නැත්තම් මොනව හරි තිබ්බොත් බටර් එකක් තිබ්බොත් පාන් එකේක ඒ වගේ දෙයක් අපි දෙනවා. ඉතින් බලන්න මේ මිනිස්සුන් මුදල් හදල් නැති කමෙන් තැවීමේදී අපේ පපුවෙන් ඇතිවන අපේ පපුවෙන් අපේ හදවතින් අපේ ශරීරයෙන් ඇතිවන අර කනගාටුදායක කාලකන්නි එනර්ජි එක කොයිතරම් බලවත් ඒ 185 වැඩි දුප්පත්නේ. ඒ 69 ලක්ෂයකට වැඩි කට්ටිය දුප්පත්. ඒ දේවල් තමයි අපේ විශ්වයේ පහුගිය කාලේ එකතුනේ. අපිට තෙල් නැති වුණේ, කන්න නැති වුණේ, ඩොලර් නැති වුණේ. ඕවා තමයි හේතුව. දැන් ගෝගෝටා කියලා ගෝටා එළෙව්වම තෙල් හම්බුණාද? ගෝමයිනා කියලා මයිනා එළෙව්වම තෙල් හම්බුණාද? නැත්තම් වෙන දේවල් හම්බුණාද? එහෙම හම්බු වෙන්නේ නැහැ. අපිට විශ්වය දෙන්නේ අපිට විශ්වයෙන් දෙන දේ. දැන් ගෝඨාභය මහත්තයා ගියා, මහින්ද මහත්තයා ගියා, රනිල් මහත්තයා ආවා. වෙච්ච එක වෙනසක් මොන හරි කියන්න. QR කෝඩ් එක නැත්තම් අදත් තෙල් පොලි. ඒ QR කෝඩ් එක හදාපු මහින්ද විජේකර මහත්තයා පුතාට අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. උන්න ඇහෙන හොටිය නම් අදත් මෙතන තෙල් පොලි. අපේ අපිට දැන් ලේසි වුණාද? අපේ බඩු ලාභ වුණාද? අපේ ඉලෙක්ට්‍රික් බිල් ලාභ වුණාද? අපිට මොනවද ලාභෙච්ච දෙයක් කියන්නේ මේක උනා? එහෙම වෙන්න බෑ. එහෙමනම් විශ්ව නීමය වෙනස් වෙන්න ඕන. ඊළඟට පහුගිය කාලේ අපේ හාමුදුරුවන්ට අමතරව ගණින්නාංශලා හිටියනේ රටේ. ගණින්නාංශල මොකද්ද කරේ? අපේ යාළුවෝ අඳුරන. ජාතියක් වශයෙන් අපේ රටේ ජාතීන් අතර ભેද ඇති කරා. එහෙම ભેද ඇති නොකරොත් ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යන්න බෑ. පවත්මක් නෑ. උන් විලෝපිකයෝ. එතකොට දැන් අපි බලන්න කොච්චර කැත ජාතියක්ද. අපි අලුත් ගමට ගැහුවලු. මන් දන්නේ නෑ, මන් දැකලා නෑ ගහනවා. අපි අතෙන්ට ගැහුවා කියනවා, මෙතෙන්ට ගැහුවා කියනවා. අපේ අපිට පාසු බෝම්බ පිපිරුණා. මේ පාසු බෝම්බ පිපිරලා දැන් අවුරුදු කොච්චර වෙනවද? මේක තාම මොකද හොයාගන්න බැරි වුණානේ. ඒ බැරිකමද? මේ රටේ වෛරයක් නේ මේ. ජාතීන් දෙකක් හැප්පුවානේ. ආගම් දෙකක් හැප්පුවානේ. ඉතින් එතකොට මේගොල්ලෝ මේ කරලා මේ පහුගිය තාලේ කරේ මේ වෛරී තරංගයන් විශ්වයට මුදාහැරියා. ගෝල් ෆේස් එකේ උද්ඝෝෂණය හොඳම දේ. මම කියන්නේ ගෝල් ෆේස් එකේ උද්ඝෝෂණය කොහොමද ඒවා සිද්ධ වුණේ කියලා.
ඔය වගේ දෙයක් කිසිම කෙනෙක් පිටිපස්සෙන් ඉඳන් ඕගනයිස් කරන්න තරම් බැරි නම් අපේ අපේ බිරිසු දක්ෂ නැහැ නේ. එහෙනම් මේ රට හදනවා. ඒ හැමදේටම කවුරු හරි පිටිපස්සෙන් ඉඳගෙන මේ මේ රටේ වෛරය වැපිරුවා. කිසියම් කෙනෙක් වුණා තමයි ඒක ඩයස්පෝරාව කියලා සමහරු කියනවා. අපි දන්නේ නැහැ ඩයස්පෝරාවද කියලා. නමුත් අවසාන වශයෙන් උනේ ගෝල් පේස් එක අරගලෙන් අපි තවදුරටත් කබලෙන් ලිපට වැටෙනවා. මේ මේ වෛරයේ දේවල් වපුරපු නිසා මේ අපේ රට අපිට සෙතක් උනේ නැහැ. අපි විශ්වයට දිගටම 1977 මේ මේ විවෘත ආර්ථිකය ආපු දවසේ තමයි අපි අපේ රට විශ්වයට දුන්නේ වෛරී කපටි කුහක අදහස් තමයි. අපි දුන්නේ ඒ තරංගේ ඒවත්. අපේ රට අද මෙතෙන්ට වැටෙන්න හේතුව ඒක තමයි. අපේ මිනිස්සුන්ගේ වැරද්ද. අපිට යාපනයේ මිනිස්සුන් කොච්චර හොඳට සැලකුවත්. ඇයි අපි ඒවා නැති කරගත්තේ? ඇයි අපි යුද්ධ කරේ? ඒක තමයි මේ රටවල් වැටෙන්න හේතුව. අපි දුප්පත් වෙන්න හේතුව. එතකොට ජාතියක් වශයෙන් අපි එහෙම කරපු එක වැරදි. මේ ආකාරයේ ඍණ ඍණ අපි ඍණ ආවේග සහිත ශක්ති තරංගයන් බහුතර ජනතාව හරහා අදාළ පරිසරයට අපි නිකුත් කරලා තියෙනවා. පහුගිය කාලේ. ඊට පස්සේ අපි පුලුවන්තරම් වනාන්තර ටික කැපුවා. පුලුවන්තරම් අපි පරිසරය විනාශ කරා. ඒවත් මේ රට මේ තත්ත්වයට වැටෙන හේතුවක්. ඒවා හැමතිස්සෙම ඍණ ශක්තියින් තමයි දැන් ගහ කපද්දි ඍණ ශක්තිය විශ්වයට ඇතුළු වෙනවා. ගහ බය වෙනවා. ගැල්වනෝමීටර් කියලා එකක් හොයාගෙන තියෙනවා. ගැල්වනෝමීටර් ඩොක්ටර් ගැල්වානි මහාචාර්ය ආචාර්ය ගැල්වානි මට මහාචාර්ය දෙමත් නෑ. ඔව් ඉන්ටර්නෙට් ගහලා බලන ගැල්වනෝමීටර් එක ගැන ගැල්වනෝමීටර් එකෙන් ගස් එක අපිට කතා කරන්න පුළුවන්. අපි කියන දෙයට ගහ ක්‍රියාත්මක ප්‍රතික්‍රියා කරන විදිය ගැල්වනෝමීටර් එකේ පෙන්වනවා. ඔබ කපලා බිමට දානකොට ගහ බය වෙනවා. ගැල්වනෝමීටර් එකේ පෙන්වන ඔය ලෙවල්ස් ඔක්කොම. ගිහිල්ලා බලන්න ගැල්වනෝමීටර් කියලා ගහ බල ડોක්ටර් ගැල්වානි කතාතරේ බලන්න. අපි කොච්චර ගස් කපන්නේ නැද්ද මේ රටේ? පුංචි ළමයි එහෙම ඉන්න තැන්වල ගස්වල ගෙඩි හැදෙනවා, මල් පිපෙනවා. ඒ දැන් එහෙම නේ දැන් ගෙඩි හැදෙන්නේ නැති ගහක් තියෙනවා නම් අපි ගහට ආදරෙන් කතා කරලා රේකි හරි හීලින් හරි ට්‍රීට්මන්ට් එකක් කරගෙන ගහ ගෙඩි හැදෙනවා. ගස් කියන්නේ ජීවත් වෙන කට්ටියක්. ඇවිදින්න බැරි එක විතරයි දෙන ප්‍රශ්නේ. හැමදේම ඒගොල්ලන්ටත් තේරෙනවා. එතකොට මේ රටක මේ කොන්සස් අගේ පල්ලෙහාට බහින්න මේ හැමදේම බලපානවා. අපි ඒ ටික ටොප් එකට කරා. දැන් පැහැදිලිව මතක් වෙනවා අපිට වහින්න ගත්තාම නැති වෙන්න වහිනවා. ඔව්. පායන්න ගත්තාම දවස් තුනක් පායන. ඔබතුමා කියන එක මතක් වෙනවා අපිට. ස්වාභාවික පරිසර විනාශ දැන් ඔබතුමා අහලා බලන්න. ඔය ඉතා එහෙ කාලේ දැන් ඔය නායෑම් පටන් ගත්ත මේ ළඟදී. දැන් නායෑම් වලට ඕනනම් අවුරුදු 50ක ඉතිහාසයක් ඇති. 50කුත් නැහැ. ගම් වතුර නම් ඉස්සරහා අපි මතක අපිට නිල් වලා යෝජනා ක්‍රමයේ ඉන්න කලින් මාතර ගම් වතුර ඇවිල්ලා ගම් වතුර ටික ගහගෙන ගියා. ඒ ගහගෙන ගියාම ගෙවල්ලුත් යට වුණා. හැබැයි අපි කුබුරු කරා. හැමදාම කුබුරු කරා. එතකොට ගඟේ රොන් මඩාවනේ වතුරත් එක්ක. ඔව්. නිල් වලා යෝජනා ක්‍රමය ආවට පස්සේ මේ ගම් වතුර ආවේ නැහැ. පොළොවෙන් ඩීසල් වගේ જાතියක් මතුවෙනවා. අපේ එකක් පැත්තේ පොළොවේ. ඒ ඩීසල් ටික හොදන් ගියේ. ඒ ඩීසල් වතුර ගම් හොදන් ගියේ නැහැ මූදට. ওই කිරල කැලේ පැත්තේ මාතර අද කුමරුවක් කර ලක්ෂ ගාණක් පුරන් වෙලා තිනෝ නිල් රා යෝජනා ක්‍රමෙන් ගම් වතුර නැවතුණා. ඒක ආසයි බයයි බෝට් වෙනවායි වගේ ගම් වතුර නැවතුණා 100% කන්ෆර්ම්. ඒක නමුත් කුමරු ටික නැති වුණා. එතකොට දැන් ඔය ලංකාවට වෙලා තියෙන ඕක තමයි. එතකොට ඔබේ නිවසේ වෛරය වපුරනවා නම් ගෙදර ප්‍රශ්නනම් ගෙදර මිනිස්සු රණ්ඩු වෙනවා නම් එකාට එකා පේන්න බැරනම් ඔබට වෙන්නේ මේ දෙක තමයි. එතකොට දැන් අපිට මේක කරන්න පුළුවන් කොහොමද කියන එක කියලා මේකේ මේ පොතේම මේ තැනම කියලා තියෙනවා. අපි කරන්න ඕන පුළුවන් තරම් රට තුල මෛත්‍රිය පතුරුලන වැඩ කරනවා මිසක් ලිප්ටන් වටරවුමට එන එක නෙමෙයි. දැන් බලන්න අපේ රටේ උද්ඝෝෂණයක් ගියහම මම නම් ප්‍රවෘත්ති බලන්නේ. ප්‍රවෘත්ති බැලුවොත් කොන්ෂස් ලෙවල් 1000ට ඉවරයි. අර උද්ඝෝෂණයට මිනිස්සු දහස් ගානකින් කොච්චර බ්ලැක් එනර්ජි එකක් අසුභ ශක්තියෙන් ප්‍රමාණයක් විශ්වයට දෙනවද? දෙපැත්තෙම රජයේ පැත්තෙන් එන පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සහ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝසන අනිත් කට්ටිය
ඒගොල්ලෝ ඉත්තුනේ ඉත්විස්සවල ශිෂ්‍යෝ කෙන බිලි බොයිස්ලනේ මම දැනගෙනවා දැන් මේ 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 රටට හොඳම වෙලාවේ ඔබ කියන්නේ කවුරුත් එක්ක නෙමෙයි කොන්ෂස් ලෙවල් එකත් එක්ක නැගිටිමු කියලා අපිට අපි මෛත්‍රිය සහ කොන්ෂස් ලෙවල් එකත් එක්ක නැගිටිමු එහෙම නැගිටපු රටක් තමයි ඇමරිකාව. මම ඇමරිකාවේ විස්තරය ඔයාලට පෙන්නනවා තාපොඩ්ඩකින්. ඇමරිකාව මේක ඉගෙනගත්තේ අපෙන් පෙරදිගින්. අපි පොතේ තියෙන ටික පොත වහලා රාක්කයේ තිබ්බා. ඒ පොත රාක්කයෙන් අරන් ඇමරිකාව ඉගෙනගත්තා. එංගලන්තය ඉගෙනගත්තා. ඔස්ට්‍රේලියාව ඉගෙනගත්තා. ඔය ඔක්කොම මේ සියලු සිද්ධාන්ත බෞද්ධ ආගම සහ අනිකුත් මේ පෙරදිග ආගම් සම්බන්ධ සිද්ධාන්ත තමයි මේ පොත්වල තියෙන්නේ. ඔය කොයි මේ බ්ලෝඩ් පකිරුව ප්‍රකාශ කරත් අවසාන වශයෙන් බැලුවම ත්‍රිපිටකයේ තියෙනවා. ඩොක්ටර් හිවිකින් සෝක ගන්න අපේ පරණ පුස්කොළ පොත්වලින්. නැත්නම් අපේ පෙරදිග ඥානෙ මේ ගත්තේ මේගොල්ලෝ. හරිද? දැන් මේ සම්බන්ධයෙන් ඇමරිකාව පරීක්ෂණයක් කරනවා. කරන්නේ 1973 අවුරුදු 49කට කලින්. දැන් පරීක්ෂණ ඉල් දක්වන්නේ 73. ඒත් ඊට පොඩ්ඩක් කලින් කරලා ඇති. එතකොට 1973 ඇමරිකාවේ වොෂින්ටන් නගරය වොෂින්ටන් DC කියලා තියෙන පොතේ නගරය හා තවත් නගර 12ක් සම්බන්ධ කරගෙන. හරිද? මහා ඍෂි මහේෂි යෝගීතුමන් තමයි මේ මේ පරීක්ෂණේ ප්‍රධාන පුද්ගලයා. ඉතාම උගත් ඉතාම හොඳින් චක්‍ර ලෙවල් හරි ගස්සගත්ත දැවැන්ත පුද්ගලෙක් ඉන්දියා ජාතිකයෙක් හැබැයි වැඩ කරේ මේ NASA එකට සහ FBI එකට. එතකොට එතුමා කරන පරීක්ෂණයක් රිසර්ච් එකක් ඔන්න අපි එක දම් කරනවා දැනට එක බලලා ඉන්ටර්නෙට් එක ගහලා බලන්න මහා ඍෂි මහේෂි යෝගී ඉෆෙක්ට් කියලා. මහා ඍෂි මහේෂි යෝගී ඉෆෙක්ට් කියලා දබුතුම ලියා ගන්නවනේ ගහලා බලන්න දෙට කවර කියලා. තොර මට මේකේ මේ ෆොටෝස් එකක් තියෙනවා නිල් පාට පසුබිමක් එක්ක චුට්ටක් නිකන් දාන්න. ටග් ගාලා දාලා ඕෆ් කරන්න. ඕක නෙමෙයි. ඔය මහා ඔක කවහක් කම නැහැ මේ පෙන්නමු දැන් පොඩ්ඩක්. ඔය ඉන්නේ මහා ඍෂි මහේෂි යෝගීතුමා. මොලයක් නේ මොල ගෙනින නැවක්. චක්‍ර අවදි කරගත්ත ඉතාලම දක්ෂ ඔන්න ඕක තමයි ලෙවල් එක. දැන් එතුමා කරේ මේ ඇමරිකාවේ මේක රාජ්‍ය අනුග්‍රහයෙන් ඇමරිකාවේ සිද්ධ වුණේ ඒ කාලේ. මම දැන් 70 73 අතර මේක වුණේ. එතකොට යෝගින් 200ක් භාවිතා කරලා මේගොල්ලෝ කරේ විශ්වයට ධන මෛත්‍රී තරංග නිකුත් කරා. මේගොල්ලෝ මේකට යොදාගත්ත මොකද්ද ක්‍රමය තමයි බෞද්ධ ආගමේ එන මෛත්‍රී භාවනාව. වෙන කිසිම කෙංගෙඩියක් නැහැ මෙතන. අපි කියන්නේ සියලුස අපේ ගෑනු කියන සියලු සත්වෝ මැරෙත්තා මං විතරක් සුවපත් වෙත්තා. ගමෙන් ඔක්කොම සුනාමියට ඵලයන් ඉඩම් ටික ඔක්කොම අපේ කිව්වල. ඉත අපේ මෛත්‍රී භාවනාව දින උතරනේ. හරිද? අපි මෛත්‍රී කරේ වෙන හාමුදුරුවන්ට ගෑනු ඉන්නවා දාන දෙන්න එපා පන්සලට. නිකන් නෙමෙයි ගෙවල් ගන්න කී කියනවා. ඔන්න අපේ රටේ මෛත්‍රී භාවනාව. එහෙම නෙමෙයි. ඇමරිකන් කාර්යා මෛත්‍රී භාවනාව කරා ඇමරිකන් මෛත්‍රිකාරයා මෛත්‍රී භාවනාව කරලා රිසර්ච් එකේ රිසර්ච් පේපර් එකක් හදලා ඒක ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නවා මෛත්‍රී භාවනාව කිරීමෙන් වෙනදේ. මේකට මේගොල්ලෝ යොදාගත යෝගින් 200යි. මේ මේ සම්පූර්ණ පැත්තටම වොෂින්ටන් නගරයටම DC වොෂින්ටන් වලට යොදාගත්තේ 200යි. ඒගොල්ලෝ ඒ වොෂින්ටන් නගරේ පුරා සමාන තැන්වල මේ යෝගින් ස්ථානගත කරා. ඊට පස්සේ යෝගියා මොකද කරේ? තමුන්ට මෛත්‍රී කරගත්ත මුලින්ම. ඊළඟ තමුන් වටේ ඉන්න මිනිස්සුන්ට මෛත්‍රී කරා. තමුන් සිටින ස්ථානයේ මිනිස්සුන්ට මෛත්‍රී කරා. වටේ ගෙවල් වලට මෛත්‍රී කරා. එයාගේ ඒරියා එකට මෛත්‍රී කරන්න පටන් ගත්තා. මෛත්‍රී ධන තරංග මේගොල්ලෝ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පුරා මේ යවුවා. ඒකේ බලන්න ඔබට මං හිතන්නේ ලොකුවට පේනවත් දන්නේ නැහැ. ඔය තැඹිලි පාට පොඩි ඉරක් තියෙනවනේ. ඔය තැඹිලි පාට පොඩි ඉර තියෙන්නේ එතකොට මේ රජයේ විසින් තද බල ලෙස නීති පනවලා පොලිසියෙන් දාලා ඔක්කොම කළා ක්‍රිමිනල් පාලනය කරනවා. ඒ ප්‍රදේශයේ එච්චර කළත් අපරාධ බිඳුවට ගේන්න බෑ සිද්ධ වෙනවා. ඊට දකුණු පැත්තෙන් බලන්නකෝ මෛත්‍රී භාවනාව කරන පටන් ගන්න ප්‍රදේශවල අපරාධ පටන් ගන්න 0 ලෙවල් එක. ඒ කියන්නේ අපරාධ නැහැ. ඒක ඍණ 16 දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ මිනිස්සු අපරාධ කරන්නේ නැහැ. මෛත්‍රිය විතරක් නෙමෙයි
තවත් දේවල් වලින් සමාජයේ විශ්ව ශක්ති සුපශද්දිරෝ අන්න ඕනේ උදව් කර ගැනීම වෙනත් දේවල් මිනිස්සු අපරාධයක් කරන්න හිතන්නේවත් නැහැ මේ මෛත්‍රී භාවනා කරනකොට. ඒතර මම මෛත්‍රී භාවනාවේ මේ පවර් එක මම කියන්නම් දැන් මේකේ වැදගත්ම කරුණ ලෙස ඇමරිකන් රිසර්ච් එකේ හොයාගත්ත දේ තමයි 100ක් ඉන්න තැනක අපි 100ක් ඉන්නවා මේ අපේ පුංචි ගමේ අපි ඉන්නවා 100ක් මේ 100ක් ඉන්න තැනක එක්කෙනෙක් මෛත්‍රී භාවනාව හරියට කරොත් එමේ ස්ථානවල කොන්ෂස් ලෙවල් එක ප්‍රඥා මට්ටම ඉතාම ඉහළට යන බව තමයි ඔකින් කියලා තියෙන්නේ ඉතාම ඉහළට යනවා කියලා තියෙනවා එතකොට දැන් අපි කොටස් කීපයක් කතා කරා මහරිෂියෝ මේ සාමිතුමාගේ වෙනවා දැන් මට ඕන වෙනවා දැන් මේක දැන් හරි දැන් මට දෙන්න map of consciousness level of countries අංක 4 අංක 4 දෙන්න හරි දැන් ඕන බලන්න ඒකේ බලන්න කහ පාටින් වම් පැත්ත තියෙනවා එක එක රටවල් වල consciousness level එක ඕස්ට්‍රේලියාව 410යි කැනඩාව 415යි ජර්මනි 400යි මේ තියෙන 1973 රිසර්ච් එකේ කට්ටිය හරි එතකොට හවායි 405යි හොංකොං 400යි නෙදර්ලන්ඩ්ස් 405යි සිංගප්පූර් 405යි නෑ මේක මේ 73 එක වෙන්න බෑ සිංගප්පූර් 405 තිබ්බ නෑ 73 මේ අලුත් එක තියෙන්නේ දැන්ට තියෙන එක මේ තියෙන්නේ සිංගප්පූර්ව තිබි 405 ගොඩක් පල්ලෙහැන් ඒ කාලේ දැන් මේ අලුත් එක තමයි සිංගප්පූර්ව 400 ගණන් වලට ආවේ නෑ ඒ කාලේ ස්විස්තර්ලන්ඩ් 400යි USA 421යි ඒගොල්ලෝ කරානේ වැඩි ඒගොල්ලෝ තමයි වැඩිම ඔය 73 කතාව ඔබ කියනකොට මට මතක් වෙනවා දැන් ඔය 77 ධර්මිෂ් සමාජයක් කියලා කැම්පේන් එක හදන්නෙම ඔව් අපි ඔය වගේ තැනකට යන්න මේ වගේ තැනකට යන්න තමයි හදන්නේ ඒතර අපි බලනකොට මේ සමහර තැන්වල දැන් උගන්ඩා වගේ රටවල් තියෙන්නේ CM පල්ලෙහා කොන්සස් ලෙවල් එක උගන්ඩාවේ 100ට පල්ලෙහා නමුත් උගන්ඩාව අලුත්ම ප්‍රවෘත්තිය දැන් මේ සතියේ චන්ද්‍රිකා තාක්ෂණය අත්හදා බලනවා උගන්ඩාව චන්ද්‍රිකා තාක්ෂණය අත්හදා බලනවා නම් 40 ඉඳගෙන හරිද අපි කොතනද ඉන්නේ කියලා හිතාගන්න පුළුවනිද උගන්ඩාවේ පින්තූරේ දාන්න මම ওই පින්තූරේ නිකන් ඉන්ටර්නෙට් එකේ දැකලා ගත්තේ ටග් ගාලා දාලා පෙන්නන්න අවයි තියෙන උගන්ඩාව සංවේදන චන්ද්‍රිකාවකට අත්හදා බලයි හරි නවත්තන්න දැන් මට දෙන්න ඕන පණිවිඩයක් මේ රටට අපේ ගාවට හුඟාක් අය ඇවිල්ලා කියනවා මේ මහත්තයා රට යන්න පුළුවන් දන්නේ මේ කේන්දරේ බලන්න මෙයා රට යන්න. ඉතින් අපි කියනවා හරි ඔය ළමයාට විදේශෝග තියෙනවා. ඔය ළමයාට විදේශෝග තියෙනවා. දැන් කොයි රටටද යන්නේ? කැනඩාවට. මං කියනවා ඔබට කවදාවත් යන්න බෑ. බැරි වෙන බෑනේ මහත්තයා අපි දැන් ෆැමිලි එකත් එක්ක අරවා දාලා මේවා දාලා මෙහෙම කරලා වීසා දානවා මාමා ස්පොන්සර් කරනවා. හරි. නමුත් දැන් මට ඔබ දිහා බැලුවම ඔබේ ඕ රෙකෝඩ් නම් බැලුවම මට කියන්න ඔබට යන්න බෑ ඒක එච්චරයි. එතකොට තව කෙනෙක් කියනවා අපි ඔසි යන්නේ. අපි යන්නේ කොහෙද ඔසි? අපි hina වෙලා බලලා කියනවා ඔයාට ඔසි නම් යන්න බෑ. ඉතින් පස්සේ කාලෙක ඇවිල්ලා කියනවා බලන්නකෝ මහත්තයා යන්න බෑ කෝ මේ යන්න ඔන්න මෙන්න දේවල් වීසා කවදුන්නේ නැහැ නේ මහත්තයා. සමහරවිට සිංගප්පූරුවට යන්න බෑ. යන්නේ කිනෝ මහත්තයම රට යන හිතන් ඉන්නේ කොහෙද අපි යනවා ඉරාක් නැත්තම් ලෙබනන් යන්න හිතන් ඉන්නේ කේන්ද්‍රය බලනවා විදේශෝගේ දිනවා ඔයාට ලෙබනන් යන්න පුළුවන් රස්සාවකට මොකද ප්‍රඥා මට්ටම 130යි කොන්සස් ලෙවල් එක 130 කියන්නේ කොන්සස් ලෙවල් එක 130 කියන්නේ 200න් පල්ලෙහා ඔක්කොම දුප්පත් උන්නේ ප්‍රඥා මට්ටම ඒගොල්ලෝ තමයි ඔය මිඩ්ල් ඊස්ට් යන මිඩ්ල් ඊස්ට් එක ගොඩක් අඩුයි බලන්න හිමිතන එතකොට ඔබට ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ නම් ඔබට කැනඩාවට යන්න ඕනේ නම් ඔබට ඇමරිකාවට යන්න ඕන නම් මතක තියාගන්න ඔබ ඔබේ කොන්ෂස් ලෙවල් එක ඒ රටේ කොන්ෂස් ලෙවල් එකට ගැලපෙන ලෙස ඉහත දමා ගත යුතුය මේක ලෝක නියමයයි ආයි කියනවා ඔබට ඔබ ලෝකෙට දෙන දේ තමයි ඔබට ලෝකෙන් හම් වෙන්නේ ඔබට යන්න සුදුසුකම් තියෙනවාද කියලා බලා ගන්න ඔබේ සුදුසුකම් හරි ගස්ස ගන්න ඕනේ ඔබේ කොන්සස් ලෙවල් එක වැඩි කරන්න පුළුවන් ඉතා ඉක්මනින් වැඩි කරන්න පුළුවන් తాවකාලික ක්‍රමක් තියෙනවා කියලා මතක තියාගන්න මොකද ඒවා මේ පැරසරම් වල කියන්න බෑ ඉමිටේට් කරනවනේ ඊට පස්සේ ලැබෙන සතියේ උන පත්‍රයක ඇඩ් එකක් තියෙනවා කොන්සස් ලෙවල් වැඩි කරනු ලැබේ
මහර්ෂි මහේෂි යෝගී. හරිද? ඉතින් මම ඒ දේවල් මේ කෙනෙක් ආවොත් එයාට පෞද්ගලිකව කියලා දෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ නැහැ. ඕන කෙනෙකුට තමුන්ගේ කොන්ෂස් ලෙවල් එකත් එක්ක හිම් වෙන තැනක් තියෙනවා. එතකොට එතෙන්ට ගියාම ඔයා ගියත් නැත්නම් ඔයාගේ වීසක හම්බ වෙනවා. ඒක ඔයා වැඩි කරගෙන යන්න ඕනේ. නැත්තම් විශ්වය වාර දෙන්නෙම නැහැ. එතකොට අපි දැන් බලමු වැඩි කරන්නේ කොහොමද කියලා. මම හිතුවා වැඩි කරන්නේ කොහොමද කියලා මගෙන් අහයි කියලා. ඔයා වෙනද ඒ වගේ අහනවනේ. මම බලාගෙන ඉන්නවාද මේ කියන ඒවා ටික. ඔව්. එතකොට මේවා ඔක්කොම තියෙනවා අර පොතේ. හෙවිකින්ස් ડોක්ටර් හෙවිස් කියන පොතේ. හරිද? දැන් අන්තල්දාලේ මේ ටික ඔක්කොම තියෙනවා බලා ගන්න. එතකොට මේ අපිට දෙන්න අන්තිම එක දැන් මම මේ දැන් මහා මේ කවුද මේ තමයි මහේෂි යෝගි ඍෂිතුමා දැන් මෙන්න මෙහෙම තමයි කිව්වේ ඔය ගැන අපිට ඒ කොලේ දාන්න බලන්න අර අන්න රයිට් ඔක ලොකු කරන්න පොඩ්ඩක් පුළුවන් නම් හරි දැන් ඔක කියනවා මෙහෙම හරිද as individual consciousness grows collective consciousness rises it was ai kino ya and as collective consciousness rises individual consciousness grows individual consciousness is the basic consciousness is the basic unit of all levels of collective consciousness කියලා එයා ඒ වාක්‍ය ඉවර කරනවා ඊට පස්සේ තව ඊළඟ බිලේ කරනවා family consciousness community consciousness national consciousness and world consciousness කියන දේ වැඩි කරලා කියනවා influencing them all and being in turn influenced by them මහර්ෂි මහේෂි සිංහලෙට කියන්නම් දැන් හැමෝටම තේරුන්නේ නැහැ ඉංග්‍රීසි එතකොට දැන් පුද්ගල දැන් මාව දාන්න දැන් අයෝ ඇති හරිද පුද්ගල ප්‍රඥා මට්ටම ඉහළ යාමේදී විශ්ව ඥානය ඉහළයි පුද්ගලයන්ගේ ප්‍රඥා මට්ටම හෙවත් කොන්ෂස් ලෙවල් එක ඉහළ යනකොට එතන මේ විශ්වයේ කොන්ෂස් ලෙවල් එක ඉහළ යනවලු කියනවා. ඔයාගේ කොන්ෂස් ලෙවල් එක ඉහළ නම් ඔයාගේ ගෙදර කොන්ෂස් ලෙවල් එක ඔයාගේ වැඩ කරන තැන කොන්ෂස් ලෙවල් එක ඉහළ යනවා. එසේම විශ්වඥානය එවත් කොන්ෂස් ලෙවල් එක ඉහළ යෑමේදී දැන් එතකොට අපි කොන්ෂස් ලෙවල් එක වැඩි තැනකට ගියාම විශ්වඥාන එතකොට කොච්චර කොන්ෂස් ලෙවල් වැඩි නම් කියලා විශ්වඥානය ඉහළ යෑමේදී පුද්ගල විඥානය කොන්ෂස් ලෙවල් එකත් ඉහළ යනවා. පර්ලලි ඒක මේකයි මේක මේක ඒකම ඩිපෙන්ඩ් වෙනවා අර අපි කියන්නේ ජාඩියට මූඩිය සෙට් වුණා වගේ නේද විශ්වයට දෙන දේ තමයි විශ්වෙන් දුන්නේ ඔන්න අවසන්නේ මේ පුද්ගල ප්‍රඥා මණ්ඩ බිහිල යනකොට විශ්වයක ඉහළ යනවා විශ්වයෙන් ඊට පස්සේ දෙනවා විශ්වයෙන් දෙනවා පුද්ගලක ඉහළ යට කතන්දරේ පුද්ගල විඥානය තමයි මූලිකත්වය දරන්නේ විශ්ව විඥානයේ වැඩිවීමට පුද්ගලයේගේ විඥානය සහ කොන්ෂස් ලෙවල් වැඩි නම් ඒ කොන්ෂස් ලෙවල් එක තමයි බලපාන්නේ විශ්වයේ කොන්ෂස් ලෙවල් එක වැඩි කරන්නේ. තම පවුලේ, තම සමාජයේ, තම ජාතියේ මේ ලෝකේ කොන්ෂස් ලෙවල් එක වැඩි වීමට බලපාන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කොන්ෂස් ලෙවල් එකයි. ද අපේ රටේ මිනිස්සුන්ගේ කොන්ෂස් ලෙවල් එක අඩු නිසා තමයි අපේ කොන්ෂස් ලෙවල් එක අඩු. අපේ රටේ මිනිස්සුන්ගේ අඩුයි. ඒ නිසා අපිට කන්න නැහැ. අපිට පාන්න නැහැ. අපිට පෙට්‍රල් නැහැ. අපිට අරක නැහැ මේකනේ. අපිට තියෙන දෙයක් කියන්නකෝ. අපිට මොලේ නැහැ. ඒ වගේම තව දෙකී බලපෑම ඔය මහර්ෂි යෝගී කියපේ මේ සිංහල පරිතර මම කියන්නේ තව දෙකී බලපෑම පරිසරයට මෙන්ම මිනිස්යාටත් අන්‍යෝන්‍ය වශයෙන් සුභාසුභ වශයෙන් බලපහනු ලබන බව මහර්ෂි මහේෂි යෝගී කියලා තියෙනවා. ඒකට තමයි අපි කිව්වේ මහර්ෂි මහේෂි යෝගී ඉෆෙක්ට් කියලා ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියවා බලා තේරුම්ගෙන සතුටුව මැනවි. ආසයිතින් 1997 වුණා. දැන් මම තව කියනවා. දැන් තව වෙලා. දැන් කොන්ෂස් ලෙවල් එක වැඩි කරන විදියක් මම කියන්නම්. දැන් මගේ කොන්ෂස් ලෙවල් එක තියෙන්නේ ඉතාම ඉහළ මට්ටම. ඒකට ප්‍රහසක් තියෙනවා. මේක ආටිෆිෂියලි කොන්ෂස් ලෙවල් එක වැඩි කරන ක්‍රමය. මේ බලන්න. මෙන්න මේක මේ අන්තරේ පෙන්නන. මේ යන්ත්‍රය අතිවිශේෂ වූ යන්ත්‍රයක්. අපේ රටේ වෛශ්‍ය කර්ම තියෙනවානේ. අපේ රටේ තියෙන මහා මාතාංගේශ්වරි යන්ත්‍රය රාජතරංගණී යන්ත්‍රය ඒ වගේ යන්ත්‍ර වශීකර්ම 10ක්
එකට මිශ්‍ර කළා. යంత్ర වශී කර්ම වර්ග 10ක් එකට මිශ්‍ර කළා තමයි මේ යంత్రය හදලා තියෙන්නේ. යంత్ర වශී කර්ම වර්ග 10ක් එකට මිශ්‍ර කළා තමයි මේ යంత్రය හදලා තියෙන්නේ. මේක වශී කර්ම 7ක් එකතු කරලා හදන එකකුත් තියෙනවා. ඒක කොන්සස් ලෙවල් එක අයිට වැඩි ටිකක් අඩුයි. එකෙක් මේ කාර්තිකයටද? දැන් මේ යంత్రය ගත්තොත් වරද්ද ගන්න එපා. මේ යంత్రයේ බෝවිස් ලෙවල් එක. අපි බෝවිස් කතා කරන්නේ. මේකේ බෝවිස් ලෙවල් එක තියෙනවා 2 බිලියන් පෙඩියුලම් එකෙන් චෙක් කරනවා. ඒ කියන්නේ ජෙරුසලම ඔය වගේ ලෝකේ විශ්ව ශක්තිය වැඩිම තැන්වල තියෙන විශ්ව ශක්තිය මේ යంత్రයේ තියෙනවා. ඒතකොට මට දෙන්නේ මේ ශක්තිය. මම 540ට නැගගත්තේ ඒකයි. මාව හම්බ වෙන මිනිස්සු පොරකකායෙන් ඒකයි. මට කානුවෙන් එන්න වගේ සල්ලියෙන් ඒකයි. මං සතුරෙන් ඉන්නේ ඒකයි. මට ලෙඩ නැත්තේ ඒකයි. මම මගේ කොන්සල්ස් සෙවල් එක මගේ කොන්සල්ස් සෙවල් එක මං හදලා විතරන්නේ මම මගේ නිවසේ කොන්සල්ස් සෙවල් එක හදලා තියෙනවා. ඇයි එන අයගේ? එන අයගේ හදනවා කියලා අපේ ඔෆිස් එකට යක්ලා හිටියම ඇවිල්ලා හදනවා උතප්. අපේ ඔෆිස් එකේ එනර්ජි එක අපි හරි ගස්සලා දෙනවා ස්වස්තික යන්ත්‍ර මාගේ විශේෂයි. මයි ගෙදර ස්වස්තික යන්ත්‍ර 9ක් තියෙනවා. මේක හදාගන්න මේක ලෝක ඩේමයක් වෙනස් වෙන්නේ. ඔබ විශ්වයට 540 දෙද්දී මේව හරහා විශ්ව ඔබට 540 දෙනවා. ඔබට ධනය බලය ගෞරවය નિરાයාසෙන් හැම දෙම ගලා එනවා. මේක විශ්ව ශක්තිය සම්බන්ධ ඉතාම හොඳින් ලියවෙච්ච ඇමරිකන් කාර්යෝ කරපු රිසර්ච් එක පොතේ නම කිව්වා. කියවලා බලන්න. මම මේක කරලා අත්දැකීම ලැබලා දෙනවා. නැත්තම් බය වෙලා පෙන්නන්නේ නැහැ. ඔබ නැති කාලෙක ඔබෙන් පස්සේ ජීවත් වෙන අයටත් බොහොම ඉහළින් ජීවත් වෙන්න පුළුවන්. දැන් මෙහෙමයි ඉතින් දැන් බලන්න මාලදිවයිනේ මිනිස්සු කොච්චර හොඳට ඉන්නවද කියලා. මේ මිනිස්සු අපිට දැන් 70 ගණන් වල මාලදිවයින අරගන්න කිව්වලුනේ. මැතිනේ කිව්වල බෑ කියලා කරගෙන යන්න අමාරුයි කියලා. දැන් මේ මිනිස්සු කොහොම හරි දිනුනානේ. දැන් මම මාලදිවයිනේ අපි නිවාඩුවට යනවා. මේ මිනිස්සු කියනවා මේ එක මාළුවට එක බිලි කට්ටයි. එහෙම තමයි නීතිය. පොඩි පැටව අල්ලන්න බෑ. මේ මිනිස්සුන් තියෙන එච්චරයි. ඒ මිනිස්සුනේ එච්චරයි. හරි පරිස්සමනේ මිනිස්සු එක පාවිච්චි කරා. ඒක ටූරිසම් එකයි. මාලදිවයිනේ මිනිස්සුන්ගේ කොන්ෂස් ලෙවල් ගොඩක් උඩ තියෙනවා. මොකද මිනිස්සු හරියට සල්ලි තියෙනවා. ඒ ස්පෙන්ඩින් පවර් එක හරිය ගොඩක් උසයි. දැන් අපි බහිනකොටම ඉන්දියාවේ එක නැග්ග ඉන්දියාවේ එක ඒ ගන්න තිබ්බ අපි බැස්සා. දැන් ඉන්දියාව එකක් රුපියලක් ගන්න අපි ඉස්සර 2.50ක් දුන්නා. දැන් අපිට 5ක් දෙන්න. මොකද අපේ කොන්ෂස් ලෙවල් බැස්සා. අපේ කොන්ෂස් ලෙවල් නැග්ගොත් අපේ රට දියුණු වෙනවා. අපි ආර්ථික වශයෙන් සතුටින් ශක්තිමත් වෙනවා. ඒතර අපි අතර මුදල් පරතරේ ඩොලර් පරතර. අපේ ඩොලර් නැති වුණේ ඕක තමයි හේතුව. නැතෝ මේ ගෝඨාභය මහත්තයා වැරද්දවත් මහින්ද රාජපක්ෂයා මහත්තයාගේ වැරද්දවත් මේ නැත්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැරද්දවත් නෙවෙයි. මේක කාපු ජාතියක් ඉන්නවා. ඒ ජාතිය ඔයගොල්ලෝ කවුද නොකියලා මම දන්නවා. ඔයගොල්ලෝ තේරෙන්නේ මං කියන්නේ මේ රටේ වෛරය වපුරපෙවුන් තමයි මේක කෑවේ. මේ රටේ දායි තමයි පක්ෂ දේශපාලනය සහ ඉලිකුන්නෝ කියලා ජාතියක් කියන මිනිස්සුන් එක ජීවත් වෙන ජාතියක් උම්. ඒ කියන්නේ එක එක පක්ෂ කණ්ඩායම් ඔය ස්වාමින් වහන්සේලා හදාගත්ත ගණින්න ආසල ඔක්කොම ඉන්නවා. ඒගොල්ලන්ට මේ ගමන යන්න බෑ. මේ පක්ෂ දේශපාලනේ පටලවාගෙන වෛරේ වැපිරු නැත්තම් අපි හැමදෙස්සෙම බේද වෙලා ඉන්නවා නම් වෛරයෙන් ඒගොල්ලන්ට ලේසි මේ ගමන ගෙනියන්න. ඒකයි මේ අපේ රට ඇතුළු බලන්න. දැන් ඔය ෆින්ලන්ඩ් වලට ගිහින් බලන්නකෝ. ඉන්දියාවට යන්න මොකද කියන්නේ? ජය හින්දුස්තාන්. ඔ ඉන්ඩියන්ස් කියලා වියා ඉන්ඩියන්ස් කියලා කියනවා. ඒ ආගම් වැඩක් නෑ. විඔල් ඉන්ඩියන්ස්. ඇමරිකන්ස් ඔස්ට්‍රේලියන්ස් එහෙම එකක් නෑ. අපි එහෙම එකක් නෑ. අපි ඉන්නේ මල්වත්ත පාරේ පකිස්තානයේ මැච් එක දිනවා රතින්ජ පත්තු කරනවා. මම මේ කියන්නේ අපේ රටේ වෙන දේවල් මෝඩයි. ඉතින් මිනිස්සුන්ට හරියද බලනකො ඉකොනොමි වශයෙන් එහෙම වෙන්න බෑ මේක. ඉතින් ඒ දාද කතිකාවත වෙලා ගියා වැඩිද මන් දන්නේ. ඔව්. නමුත් මං හිතන්නේ නිදාගත්ත જાතියක් විනාඩි 45ක් ඇහැරෙව්වා. මේ විනාඩි 45 මේ මෙහි මිනිස්සු ආහාර ඇහැරවන්න බෑ. මොකද දැන් අපි ඉන්නේ ඩවුන්. මේක જાතික වැඩ පිළිවෙලක් වශයෙන් කරනවා. මම ඊයේ අත්‍තරම ගාමන් ෆැක්ටරි එක වැඩකට ගියායිර මේ අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙන තැනකට මගේ යාළුවෙක් ගයන් කියලා මම සොලියුෂන්ස් කීපයක් දීලා එතන වැඩ වගයක් කරලා අයින් කරා. මම දුන්නු එකම දේ තමයි ළමයි වැඩට ආවම මුලින්ම මැෂින් වලින් නැගිටලා පන්සිල් සමාදන් වෙලා විනාඩි 10ක් මෛත්‍රී භාවනාව කළ යුතුමයි. හරිද? ඒ ෆැක්ටරියේ තත්ත්වය රැයට මහන දෙන්නේ මැෂින් කඩනවා, ළමයින්ට ගහනවා, මැෂින් පෙරලනවා. විශාල ප්‍රශ්නයක්. ඊයේ මම බලන් හිටියේ මං කොහරි දැන් මේ ටික කරන බලුන් මැෂින් පෙරලයිද කියලා විලාද රැයට. නෑ. ඊට පස්සේ රැය වැඩමුරේ දැන් කරනවා. දැන් අද හෙට උදේ නම් මං පහම්පත්තු කරන විදිය ඔක්කොම කියලා දීලා
මෛත්‍රී භාවනාව ඔච්චරයි. වෙන මොකුත් නැහැ. ඒ මිනිස්සයා තව අවුරුද්දක් ඉඳලා තව ෆැක්ටරියක් දැම්ම නැත්තම් මට මෙහෙම කරන්න. එයා කියනවා මම ලක්ෂ 60ක් මේ ෆැක්ටරියෙන් හොයනවා. හැබැයි මගේ සල්ලි වල වෙන දෙයක් නැහැ. පිච්චිලා යනවා. හැම මාසෙම මම ලක්ෂ 60ක් මේකෙන් හොයනවා. තවත් අරක තමයි ප්‍රශ්න. තවත් කෙනෙකුට උදව් කරමුද? ඔව් කවුද මේ? මින්නේරියෙන් අසේල මහත්මයා, ආයිබවන් අසේල මහත්මයා. ආයිබවන්. හරි. අසේල මහත්තයාගේ කාගෙද අපි ජන්ම පත්‍රය බලන්නේ? මගේ හන්න. ඔබතුමාගේම හදාහන බලන්න. හොඳයි. මේ ජල සම්පාදන අමාත්‍යාංශය පොඩ්ඩක් වතුර ටිකක් දාන්න වීදුරට ගෙනල්ලා. මේ අසේල මහතා. මින්නේරිය. මින්නේරිය. දැන් මේ අපේ මේ වැඩසටහන විශේෂ කතිකාවත අපි මගේ YouTube channel එකේ දානවා. ඉතින් අපි අපේ මේ රයිනක මල්ලාගේ හැම කොන්ෂස් ලෙවල් ගොඩාක් උඩ තියෙන නිසා 70ක් විතර යනවා දාන්නේ. දැන් ගොඩක් උඩ තියෙනවා. මම හිතා ගිය සතියක තාම දාලා නැහැ. මේ සති මම ඉතින් මුකුත් කියන්නේ නැහැ. ඉතින් මම කිව්වා මගේ කොන්ෂස් ලෙවල් බහිනවනේ. මුකුත් කියන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ සේන 100ට YouTube එකකින් බලන්න. ඒක රැයට දානවා කියලා. ඔව් අපි දානවා. ඒ වෙලෙම දානවා කියලා. හරි. අසේල මහත්තයා. කියමු බලන්න උපන්දිනේ 74 12 30. හැත්තෑ හතරයි දෙසැම්බර් මාසේ 30. පස්වර 2:23 14:23 ත්‍රිපුරාමල 23 ඊස්ටර්න් ප්‍රොවින්ස්. අපි අපේ මේ ටෙලිෆෝන් නම්බරේ මදිරිකවත් මතක් කරගත් නෑනේ. කිව්වා කිව්වා. කවුද මම නම් අහගෙන නෑ. මොකක්ද 071 කිව්වා. 4160. ඒවා දාන්න කියන්නේ හොද? ට්‍රින්කෝ මලේ. දැනුත් දාලා තියෙන. ඔව්. හරි. ලොකු මහත්තයා. ඔව්. අවුරුදු 48යි. ඔව්. එතකොට නෝනා සමග ගෙවන ජීවිතයේ කිසිදු සතුටක් නැතිව කනගාටුවෙන් කියමි. ඔව්. ඔක් නේ ඔව්. එහෙමනේ. දැන් නෝන ළඟ ඉන්නෝ කියාගෙන බෑ තටමනෝ. කමන්නේ මම දන්නව වැඩේ. එක සැරයක් ඔව් කියලා කියුණා. ඔබට යුග දෙවියේ මානසික වද තියෙනවා. ඔයා බැන්දේ ඔයාගේ ගැළපෙන කෙනා නෙවෙයි. නමුත් ඉතින් කර්මයේ දෙක වැලක් කරන්න බැරුණා දෙන දෙමාළු ඉන්න. අසේ ඉන්නවද ලයින් එකේ? හොඳයි ඉන්න. ආ ඉන්නවා. එහෙම වුණානේ. ඔව්. ඔව්. ඒ බය වෙනද හයියෙන් කියන්නේ. කොහොමත් නෝන ගහනවනේ දැන්. ඕක හින්දානේ අපි කියන්නේ රූපහිනී යන්ත්‍රේ හඬඩු කරලා ෆෝන් එකෙන් අහගෙන ඉන්නේ. අනේ රූපහිනී යන්ත්‍රේ හඬඩු කරලා දැන් කොහොමත් නෝන ගහන එකනේ. ත්‍රාටද. හරිද? එතකොට හෙට උදේ කඩෙන් හන්දිය කඩෙන් පාන් ගන්න වෙනවා. සා දැන් හයි ආවුණා ඕක කියන. අපි කියන රූපහිනී යන්ත්‍රේ හඬඩු කරගෙන ෆෝන් එකෙන් කතා කරන්න කියලා. හරි? තල්ලපු ගෙදර කෙනා බලලා හෙට උදේ නෝනට කිව්වට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන්. නවා සද්දර ටීවී එක දාලා සාලේ නෝන වාඩි කරලා ළමයිත් එක්ක බිදුලට ආම් කොණ්ඩ ගත්තා නම් බඩු මාට්ටු. හරිද? දැන් ගුටි. ඉතින් මෙහෙමයි. ආ? එහෙමනේ? හරි. හරි. මහත්මයා මේ සිකුරු ලග්නේන මාර්ගයි බාධකයි. සිකුරුගේ නිවැද්දගත්ව යනුව මේ වෙලාවේ මේ රැකී රක්ෂාවල පොඩි වැටීමක් මට පෙන්නුම් කරනවා. ආදායම් මාර්ග අඩු වුණානේ? ඔව්. ඒක තමයි ප්‍රශ්නේ. මොනවද කරන්නේ? මම හමුදාවේ හමුදාවේ ඉන්නේ. දැන් හමුදා මිනිස්සුන්ට පඩි හම්බෙනවනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මේ ඔය අර අපි කියපු පරණ කොන්සස් ප්‍රශ්න නම් නැන් නිසා උගලෙන් ගෙදරමට පේන්නේ. ඉතින් දැන් ඔයා අහනවා නෝනාගෙන් මේ ගිය මාසනේ පඩි ගෙනද්ද දුන්නේ කෝබම් මේ මාසේ අන්තිම වෙනකොට කඩේට නැහැනේ කියලා. ඔව්. ඔව්. දැන් මෙයාගේ කොන්සස් ලෙවල් අඩුයි. දරුවෝ ඉගෙන ගන්න නැහැ. හොඳේ මතක තියාගන්න. ළමයි අධ්‍යාපනයට දුර්වලයි. එහෙම වෙලාද? දුර්වලයි කියන්නේ හොඳට ඉන්නේ කොන්සස් ලෙවල් හොඳ එක්කන ලක්කාරයා අනිත් එක්කන අපලකාරයක දුර්වලයි. හරි. එතකොට ඔය නවනත් එක තියෙන ප්‍රශ්නෙත් ඔය වගේම ප්‍රශ්නයක් තමයි. ඔයාගේ මේ ඇත්තටම ඔයාගේ චක්‍රයක් තියෙන දුර්වල. ඒ හේතුව සහ නෝනගෙත් යම් යම් චක්‍ර දුර්වල ඇති. ඒක බලවත් කරාම ඔය තියෙන ප්‍රශ්නේ මගහැරලා යනවා. ඔයාගේ මේ උප්පත්ති දැන් මිනිහෙක්ගේ කර්මය කියන්නේ මොකද කියලා අපි කියන්නේ කේන්ද්‍ර සටහන කියන්නේ. ඒක තමයි කර්මඩක ලීල වෙන උපදින වෙලාවේ. ඒක අපි හරියට බලාගත්තොත් අපි දන්නවා අපිට වෙන දේවල් මේ කාලවල මේ දේවල් වෙනවා කියලා. ඒක අපි ඒක බලා කරගන්න වෙලාව පහින් දැනගෙන. ඒතර ඔයාට වෙලා තියෙන්නේ ඔයාට හරි මිනිහෙක් හම්බෙලා නැහැ. හරිද? එහෙම හම්බුණා නම් ඔයා ඔයා කර්මය
ඒ කාලේම විවාහයේදී කේන්දරයක් බල්ලා හරි දෙයක් කළා වලක්ක ගන්න. දැන් ඉතින් too late. තේරුණාද? ඔව්. හරි. තේරුණාද? ඒක හදාගන්න මොකද්ද කරන්න? ගොඩ දාලා දෙන්න කියලා කියනවා. දැන් මොකද්ද වාර හදාගන්න ඕන කියන්නකෝ? තියෙන ප්‍රශ්න ටික ගොඩ දාගන්න. නැත් තියෙන ප්‍රශ්න ටික කියන්නේ මට ප්‍රශ්න කියන්නේ. පැහැදිලිව එක ප්‍රශ්නයක් කියන්න. ඔව්. ආර්ථික ප්‍රශ්නයි. ඔව් ආර්ථික ප්‍රශ්නේ මෙහෙමයි. ආර්ථික ප්‍රශ්නේ කියන්නේ මුදල් වලට වැඩිපුර හම්බ කරන්න බෑ යුද හමුදාවෙන් ගේන පඩිය තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඔව්. හැබැයි ඒ පඩියෙන් කොටසක් ඉතුරු වෙලා ඕගොල්ලන්ගේ ජීවනෝපාය ජීවන තත්ත්වේ වැඩි වෙන විදිහ යමක් අපිට කරන්න පුළුවන්. එතකොට ඔයා ඉන්න තැන අපි කියනවා ශක්තිය වැඩි කරනවා. ආ ඉන්න දැන් ওই තත්ත්වෙත් එක 200 ලෙවල් එකේ. එතකොට වා ඊට උඩට ගියොත් ඔයාලට රැකියාවේ ප්‍රොමෝෂන් හම්බ වෙනවා. පළවෙනි කාරණාව. එතකොට ඔයාගේ පඩිය වැඩි වෙනවා. වෙනත් වෙනත් දේවල් වෙනවා. ඒ වාරේ වෙලා නැහැ පහුගිය කාලේ බැලුවා. ඒ හේතුව ඔයාගේ ආකල්ප, නෝනාගේ ආකල්ප, ඕගොල්ලන්ගේ විඥාන මට්ටම. ඒවා ඒ දේවල් තමයි. ඒවා තමයි කොන්ෂස්නස් ලෙවල් කියලා අපි එකහු කරලා ගන්න. ඒතකොට ඔයාගේ ගෙදර විශ්ව ශක්තිය අඩු නම් මං කොයි දරුවෙක් ඉගෙන ගන්නෑ කියලා. ඒවා කරන්න ආටිෆිෂල් ක්‍රම තියෙනවා. මොකද ඔයාට මේ වගේ යන්ත්‍රයක් දාන්න බෑනේ. ඔය යාමිකෙක් කරන පඩියකට මේ වගේ මාළෙකුත් එක්ක. හරිද? හරිද? එතකොට මේ ඒක නිසා ඔයාට ගැළපෙන බෙහෙත් ඔයාට තියෙනවා. ඔයාට ගැළපෙන බෙහෙත් ඔයාට තියෙනවා. දැන් කොහෙද පදිංචි? මම නුවර. නුවර හරි. හදිසි වෙන්න එපා. හිමින් දැන් ඔය වැඩි වෙරලා දැන් කැම්ප් එකට කවද්ද යන්නේ ආයි? පෙන්ෂන් දෝයාද? නෑ නෑ. ඔව්. ගියාම මට හිමිට කෝල් එකක් දෙන්නකො. ගෙදර පස්සතර අපේ නිදහස කතා කළ හැකිනේ. දැන් උතන බෑනේ. අද දැන් කතා කරන් පෝරියල් එක හම්බ වෙනවා තවරිය රෑ වෙනකොට. ඒක රට මහගෙන ඉන්න. රට මහගෙන තන ගහනවා. හරි. එහෙනම් බුත්සර නැහැ. හොඳයි බබන් සූති නැත්තම් අසේල මහත්තයාගේ හඬපටයක් ලීක් වෙලා කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා ඊළඟට. මේ විශේෂයෙන්ම ඔබට මතක් කරන්නට ඕනේ ආධ්‍යාත්ම විද්‍යා බිසර ජානක මනගේ මහත්මාගෙන් භාව කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීම, පලාපල කතනය, නැකත් සෑදීම. විශේෂයෙන්ම මේ මංගල නැකත් හදන්න බොහොම ප්‍රසිද්ධයි ප්‍රකටයි වස ගණනාවක් තිස්සේ පොරොන්දම් පරීක්ෂාව හරියටම සිද්ධ කරනවා. ඵලදායීව තියෙන අපල උපද්‍රවවලට සෙට් කවි රචනාව සිද්ධ කරනවා. ඒත් එක්කම දරුවන්ගේ අධ්‍යාපනයේ දිනු ගන්න. දැන් මේ මුළු වැඩසටහනේම දරුවන්ගේ අධ්‍යාපනයේ තමයි කතා කරන්නේ එතුමා. ඒකට බොහොම විශේෂයි. ඒකට විශේෂඥ කියලා කියන්න පුළුවන්. විවාහය ප්‍රමාද වෙන තරුණ තරුණියන්ට ඉක්මනින් විවාහයක් සඳහා අවශ්‍ය පුද පූජා කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ව්‍යාපාර දිනු කර ගැනීම හුඟාක් ව්‍යාපාර කඩන් වැටලා තියෙන්නේ කොරෝනාවත් එක්ක. නමුත් මේ මොනතරම් ඩොලර් ප්‍රශ්නත් එක්ක මේ ව්‍යාපාර කඩන් වැටුණත් ව්‍යාපාර යලි නගා සිටවන්න පුළුවන්. ඔබගේ ඕරාව පරීක්ෂා කරගන්නත් පුළුවන්. මොකද ව්‍යාපාර ඕරා මේ ටික ඔක්කොම නිකන් චේන් එක වගේ එකට වැඳිලා තියෙන්නේ. කඩන් වැන්නකොට ඔක්කොම ඔක්කොම වැඩ වෙනවා. එක තැනක පුරුකක් දන් වෙලේ ගැලවුණොත් සම්පූර්ණයෙන් අර එල්ල දින පෙට්ටිය බිම. ඒ නිසා වාසනාව ඇති කරගන්න නම් මේ දේවල් ටික කරගන්න ඕනේ. 0.714166 තමයි මේක මම කියන්නේ. දැන් ආයෙ ලියලා තියාගන්න. මේ දැන් කතා කරලා හෙට දවසේ කතා කරලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සතිය කතා කරන්න කුස්සිය දොරක හරි කොහේ හරි තමුන්ට අවශ්‍ය වෙච්ච විලාක පේන තැනක ලියන්න. ඊළඟට මම කියනවා මේ විශේෂ ත්‍යාගයක් අපි හෙට ඉඳන් ඔෆිස් එකේ දෙනවා. මේ විශේෂ ලිතක් අපි මේ දාසරේ මේ මහා පරිමාණ දැන් ඔය ලිත් මුද්‍රණය කරන කට්ටියට මේ දාසරේ ඉතින් අපි ලිතක් හදලා දුන්නා ඒගොල්ලෝ. ඒකට ඉතින් අපි ඒගොල්ලන්ට තුටු පඳුරු වශයෙන් අපිට විශාල ලිත් ප්‍රමාණයක් හම්බුණා. ඉතින් ලිත් විකුණන්නේ නැහැ නේ මම. ඉතින් අපි නැත්තම් ඉතින් බිස්නස් එක බලලා ලිතයි පොතයි දෙකම 100යි 20යි 20යි. ඔව් නෑ එහෙම නේ. ඉතා හොඳ ලිතක් ඉතා හොඳ පොතක් තියෙනවා තමුන්ට. ඉතින් ඔෆිස් එකට එන ඕනෑම කෙනෙකුට මතක් කළා මට අමතක වෙයි. තමුන්ගේ ලිතයි පොතයි ගෙදර හතර දෙනාම ලිත් පොත් හතරක් ගෙනියන්න එපා. ගෙදරකට එක ගානේ අරන් යන්න ලිතයි පොතයි දෙන්න. හොඳයි. වාසනාව උදා කර ගැනීම ගැන නිකිව්වේ. ඔව්. වාසනාව ඇවිල්ලා ඉන්නෝ ගණේ මුල්ලේ. මට ඇහුණා අර පැත්තෙන් ගණේ මුල්ලෙන් වාසනාව කියලා කියනවා. වාසනාව තෝරලා යරලා බලනවා. ඈ වාසනාව වාසනාව එහෙමනේ තියෙන්නේ. ඔව් වාසනාව දොරයරලා බලනවා. වාසනාව ඉතින් කතා කරන්න පුතේ. ඔව් දැන් කේන්දරේ කාගෙද බලන්නේ? මගේ පුතාගේ සර්. හා පුතාගේ නම කියන්න. ගයුක ගුණා වික්‍රමසිංහ. දනුක වික්‍රමසිංහ. ගයුක වික්‍රමසිංහද නේ? වික්‍රමසිංහ. අවික්‍රමසිංහ. උපන් දිනේ කියන්නේ පුතාගේ? 2017 ජනවාරි 29. 2017
ජනවාරි 29. ඔව්. ඔය එතකොට උපන් වෙලාව? හසවස 3ට ඉරිදා. හවස 3ට ඉරිදා කොහෙද ඉපදුනේ? රාගම රෝහල. Western Province. රාගම. අපි බලමු තත්ත්වය කොහොමද කියලා. මේ දරුවාගේ ලග්නය නිවැරදිව ගත්තොත් මිතුන කියලා මතක තියාගන්න ඕන. ඔව්. මිතුන ලග්නය ලබා විනාඩි 3කට පස්සේ දරුවා ඉපදලා තියෙන්නේ. ඔව්. එතකොට රාහු මහදසාවෙන් ඉපදීම සහ රාහුගේ නිවේදකත්වය මත ඔබේ දරුවාට ඕනෑම මොහොතක මේ ස්නායු වගේ සම්බන්ධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් ටිකක් කල්පනාකාරී වෙන්න හොඳේ. පුංචි කාලේ මොකද එහෙම උනේ නැහැ නේද තාම? නැහැ ડોක්ටර්. නෑ නෑ. ඇති වෙන්න පුළුවන්. බය වෙන්න එපා නම. හරිද? දැන් අධ්‍යාපනය කරන තැන උපස්ථානයට සෙනසුරුගේ සම්බන්ධ වීම කනගාටුවට කරුණකි. හැබැයි ඒ සෙනසුරු ජයග්‍රහණ ස්ථානය වන හයවැන්නේ රෝග ස්ථානයක් කියනවා. අපි ජයග්‍රහණ ස්ථානයක් කියනවා. ජය දෙන්න විශේෂයෙන් හයෙන් රෝග වගේම ඉන්නවා. ඒ නිසා දැන් මෙයාට සම්පූර්ණ අධ්‍යාපන කාලය පුරා මෙයා විල්බැරක්කයක් පල්ලමේ යන්නෙත් නැහැ. ඒ විල්බැරක පල්ලමේ යන්නේ නැහැ. බයිසිකල් නම් පල්ලමේ යනවනේ. විල්බැරක්කේ පල්ලමෙත් තල්ලු කරන්න ඕන. තල්ලු කරගෙන යන්න වෙන බව කනගාටුවෙන් කියමි. හරිද? දැන් අවුරුදු 6යිනේ. ඔව්. උතන මේගොල්ලන්ගේ තාත්තා උස නිසා මෙයාත් උස යනවා. අම්මා උස නිසා නැත්තම් මෙයාත් උස යනවා. එහෙම නැත්තම් සීයාචි උස නිසා මෙයා උස යනවා. කොහොමරේ ළමයා උස යන ඥානයක් ළමයාට ප්‍රමුඛ වෙලා තියෙනවා. තලෙලුළු පැහැති ළමයෙක් උස යයි කියලා කියනවා. එතන. හරිද? දැන් ඉතින් කියන්න බෑ තාම අවුරුදු 6 උස ගියනද කියලා කියන්න බෑ. අනාගතය ගැන මම මේ කියන්නේ. එතකොට විවාහය සම්බන්ධ පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. අනාගතයේ කේන්දර බල විසඳ ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ රාහුගේ නරක ග්‍රහ පිහිටීමත් එක්ක රාහු ඉන්නව අවුරුදු 20ක් මෙයාට. හරිද? ඒතොර මෙයා ඉපදුනේ කුජගෙන් ඊට පස්සේ රාහු ලැබුවා. හරිද? එතකොට ඇත්තටම අධ්‍යාපනයේ තද බල බාධා වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න කොහොම හරි ඕරෙවල් කරලා ඉරවලදී කට්ටිපයින් බලනවා. උසස් පෙළ කරන්න බෑ. ඒක උසස් පෙළ කරන්න කාලය කට්ටි පයින්නෝ. ඒ වෙනේ ප්‍රශ්න ගොඩක් මෙයාට තියෙනවා. ඒවා මේ කියන්නේ ඔයා බය කරන්න නෙමෙයි. හොඳේ. ඔව්. මේ කර්ම සටහන කියවන්නේ කර්ම නවත්ත ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ආහා. කර්ම සටහන කියවන්නේ කර්ම අඩු කරගන්න. වහිනවා කියලා කියන කුඩයක් අරගෙන කුඩයක් අරන් යන්න කියලා කාලගුණ විද්‍යාවේ පාරමිතෙන් කියනවා. ඔන්න වහිනවා කුඩයක් අරන් යන්න. අපි කුඩයක් අරන් යනවා ඒකෝට. හරිද? කුඩයක් නැත්තම් කඩයක්වත් අල්ලනවා වහින වෙලාවට. එතකොට ඔයා මතක තියාගන්න දැම්ම ඕනේ නැහැ. දැන් අවුරුදු 6යිනේ. අවුරුදු 10ක් විතර වෙනකොට 8ක් 10ක් වෙද්දි මෙයාට රාහුගේ අපලයට මොන හරි යන්ත්‍රයක් දාලා වගේ දේවල් සෙත් කවියක් බෝධි පූජාවක් කියලා මොන හරි දෙයක් කරනවා. දැන් දැනට වැටීම් තුවාල වීම් ප්‍රශ්න ගොඩක් තියෙන නිසා පරිස්සම් කරගන්න. ඕකේ. මොකද උසර් කිව්වේ මොකටද? මේ වැටෙනවා මේ හරියට තුවාල පිටදෙනවා. ඔව්. දැන්ට තියෙනවනේ ඉතින් ඒක. හරිද? මොකද හරියට වැටුනොත් මොලේ නැති ඔළුව බෙල්ල ගාවින් කඩලා යනවා. දැන්ට වැටෙනවා. දැන්ට වැටෙනවා කියන්නේ මෙහෙමනේ දැම්මේ. දැන් ලොකු කාලෙක වුණොත් දැන් අවුරුදු 10 12 දුනොත් එහෙම දොස්තර කෙනෙක් කැපුවොත් ඔපරේෂන් නැත්තම් ඇක්සිඩන්ට්. රාහු ගහන්නේ මුලුවට නේද? සෙනසුරු කකුල් වලට ගහනවා. කකුලක් කැඩුණාට කමන්නේ නැහැ ඉතින්. බෙහෙත් ටිකක් බැඳලා ඒ දේවල් කරලා ප්ලාස්ටික් දාලා සිගොඩේට කමක් කරලා තියාගත්ත හැකි. හැබැයි ඔළුවක් වැදුනොත් අර ස්නායු සම්බන්ධ කිව් කතන්තරේ සිද්ධ වෙනවා. දැන් මං කිව්වේ ජීවිතේ දැන් මේ රාහුගේ කාලය තුළ ස්නායු රෝගයක් ඇති වෙන තියෙන පොඩි කාලේ දුනාද කියලා නැත්තම් ඔළුව වැදුනොත් ඊට පස්සේ සමහරට පිස්සා. නැත්තම් අමතක වෙනවා. හරියට අපි අසංග මාත්‍යයට වගේ. හරිද? මේ ගෑන් ළමගේ ටෙලිෆෝන් නම්බර් එහෙම මතක හිටින්නේම නැහැ මෙයාට. අපි හිතන්නේ වැඩ මේක පොඩි ප්‍රතිකාරයක් කරන්න කියලා. නේ. ඉතින් මේ ඕක තමයි தත්ත්වය. ඔව්. මෙයා පත්තින දෙවියන්ට බාර කරන්න. හා සර්. පත්තින දෙවියන්ට බාර කරන්න දරුවා. හා සර්. හරි. එහෙනම් බුත්සන්නයි. හොඳයි වාසනා ඔබට වගේම මේ වැඩසටහන නරඹන අනිත් අයටත් වාසනාව ගෙන බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ කතා කරනකොට මේ ඔන්ලයින් හරහා ගනුදෙනු කරනකොට
අපි ආයි පාරක් මතක් කරන්න ඕනේ මේ සමහරු ඔන්ලයින් මේ මේ තොරතුරු අහගන්න සල්ලි දානවනේ. එහෙම නේ, එහෙම නේද? ඔබ ඔබ ප්‍රදේශයට මම ක්ලෝස් අප් එකක් දෙන්න එකට ඔබ ප්‍රදේශයට මොබයිල් සිග්නල් නැත්තම් ඔබ WhatsApp එකට යන මාධ්‍ය තියෙනවනේ මොකක් හරි කො ඩයලොග් කියයි මොබිටෙල් කියයි මට ඒව නම් කියන්න පුළුවන් මගේ වැඩසටහනේ. වැඩ නැහැ. මේ තව තියෙන මොනවද අපි එකට එයාටෙල් කියයි නැත්තම් ඒ හච් කිය. ඔය ඔය જાති වලින් කොයිකින් ආවත් කමන්නේ අපිට. ඔයාව පැහැදිලිව ඇහෙන විදියට අපිට ඔයාගේ මොබයිල් වල සිග්නල් එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා කියන එක මට ඇහෙන්නේ නැහැ. මම කියන එක ඔයාට ඇහෙන්නේ නැහැ. මොකද මට හොඳට සිග්නල් තියෙනවා. මම රවුටර්ස් පාවිච්චි කරලා තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට මට තිබ්බට මට මම කියන එක ඔයාලට ඇහෙනවා. ඉතින් ඕගොල්ලෝ කෑවර අපිට ඇහෙනවා මහත්තයා ඇහෙනවා 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 කියලා. ඕගොල්ලෝ කියන හරියට මට ඇහෙන්නේ නැහැ. එතකොට අපි දෙගොල්ලන් නම් බාධාවත් අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකකට අපි වෙන් කරන්නේ මිනිත්තු 15ක්. ඉතින් හොඳටම ඇති පලාපල්ටික් කියන්න. අන්තිමට ඉතින් ඇහෙනවා, නැවෙනවා, ගැලවෙනවා. ඒක නිසා මේ පැබාගෙන්වත් කියන්න බෑ. කරුණාකරලා ඔබේ ප්‍රදේශයට හරියටම සිග්නල් නැත්තම් ලෑස්ති දාන්න එපා බැංකුවට සල්ලි. ඒක අපි දෙගොල්ලන් නම් කරදරයක්. අද සල්ලි දාලා හෙටම බලාපොරොත්තු වෙන්න එපා කියන එක ප්ලීස්. දැන් මේ වගේ දැන් මේ වෙනකොටත් මේ සතියේ අපොයින්ට්මන්ට්ස් මම හිතන්නේ ඉවරක් දන්නේ නැහැ. මුත් මම අතරටත් තව දෙනවා. එතකොට ඕක දැන් සමහරව අහනවා මේ මහත්මයා දැන් අද බැංකුවට සල්ලි දෙම කවද්ද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් දවස් 5ක් 4ක් 5ක් 2ක් 3ක් ඒක ලක් බයි චාන්ස් නැහැ. සමහරට අද දැම්මම හෙට උදේ අපොයින්ට්මන්ට් එක කැන්සල් වුණා. මම මෙයාට කල් කරලා ඔන්න ඔයාගේ එහෙනම් වෙලාව හෙට උදේ මම දාලා දෙන්නම් කියලා. ඒ සමහරව කියනවා මට අද මේ සතියේ එන්න විදියක් නැහැ. හදිසි වැඩක් ඉදිරිය තියෙනවා කියලා. ඉතින් එහෙම හදිස්සියට ගිනි පිරෙල් ලිපිය දාලා බැංකුව වලට සල්ලි දාන්න එපා. බොහොම ප්‍රශ්න දිනවල රටේ. ඒ නිසා සමහරට කරන්න වෙන්න පුළුවන්. ඒකට බැරි වෙන්න පුළුවන්. අසනීපයක් වුණත් කල් දාන්න වෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න තමයි සමහරට හවස ලයිට් යන වෙලාවල් තියෙනවා. එතකොට අපේ ගෙදර ජෙනරේටර් මම ඕන කරන්න දන්නේ නැහැ. නෑ නකමල්න හොයිතෝ ජෙනරේටර් ඕන කරු දෙන්නේ නැහැ. ලයිට් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. සමහර වෙලාවට කෙනෙක්ගේ ජීවිතය ගොඩ ගන්න ඒ වෙලාවේ වැඩ කරලා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්නේ. ඒ නිසා කලබල කරගන්න අපද. හැබැයි මේ පුළුවන් තරම් මම බලනවා වැඩිපුර බලනවා. නමුත් ගොඩක් බලන්නේ නැහැ. ලැබෙන ඉන්කුවරිස් ඔක්කොම බලන්නේ නැහැ. ගුණාත්මක භාවය තබා ගන්න ඕන නිසා ඔෆිස් එකේ නම් අපොයින්ට්මන්ට්ස් 12කට වැඩි මම දෙන්නේ නැත. හොඳට වෙලා අරන් කතා කරලා බලනවා. හොඳයි. ඒක ඒ පණිවිඩය පැහැදිලිව ලැබුණා. එහෙමනම් පිටකොට්ටේ රුවන් ප්‍රසාද් මහත්මයා ඉන්නවා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ආයිබෝන්. රුවන් නේ. රුවන් ප්‍රසාද්. කාගේද රුවන් මහත්මයා මේ අපේ මේ කාගේද ඔයාගේ මේ කේන්දරේ කාගේද? මගේ පුතාගේ. ආ කියන බලන්න පුතාගේ නම මට ඉස්සෙල්ලා. තමිඳු මෙස්සර. තේරුණා පුතේ? තමිඳු මෙස්සර. තමිඳු. තමිඳු මෙස්සර. හරි. උපන් අවුරුද්ද? 2007 12යි 15. උපන් වෙලාව 9:46. ඉන්න. උදේද හවසද? උදේ 9:48. කොහෙද ඉපදුනේ? කොස්සෙල්ලේ කාරි මණ්ඩිට. මොකද්ද? කොස්සෙල්ලේ කාරි මණ්ඩිට. ඇම්බිලි පිටියද? ඇම්බිලි පිටිය. සබරගම්මුනේ. උදේ 9:46ද? 8. නෑ, සබරගම්මුනේ මේක දකුණු පළාතටයි තියෙන්නේ. සදන් ප්‍රොවිස් දායිති වෙන්න ළඟම ටවුන් එක කියන්න. ඒ කියන්නේ මෙහි කොළඹ මහදන්තේ ඉන්නේ කොළඹ. නෑ නෑ ඉපදිච්ච තැන ගැන මට කියන්න. ඇඹිලි පිටිය. ඈ ඇඹිලි පිටිය. ඔව් ඇඹිලි පිටියේ බඩ ළඟ ඉපදි ඇඹිලි පිටිය රෝහලේ ඉපදුනේ. නෑ ඇඹිලි පිටිය රෝහලේ නෙමෙයි. ඇඹිලි පිටිය ඒ කියන්නේ ළඟම රෝහලක තමයි. ඇම්බිලි පිටි කොහොමද ළමයි දකුණු පළාතේට ඇම්බිලි පිටි සබරගමු පළාතේනේ නෑ අපිට ප්‍රධාන ළඟම ටවුන් එක තමයි ඇම්බිලි පිටි ඔය ළඟම ටවුන් එක ඇම්බිලි පිටි නම් ඔයා දකුණු පළාතේ හිටියට කමක් නෑ අපි අක්ෂාංශ දේශාංශ ගන්න ඇම්බිලි පිටියට හා හරි රෝහල අහන්නේ ඔව් ඒවා වෙනස් වෙනවා ඒවා වෙනස් වෙනවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඉන්න පොඩක් ඉන්න ඔව් දැන් බලමු හදලා මකර ලග්නේනේ මකර එනේ ඇත්තද රස්සයක් නැද්ද ඉතින් මම එතකොට ඔයාගේ පුතාට අවුරුදු 16යි
කතා කරන්න ඕනද? අකි අකීකරු දරුවෙකි. ටිකක් තියෙනවා ටිකක්. ඔය තියෙන ටික අධ්‍යාපනයේ මේ වෙලාවේ තදබලම බාධායි. හරිද? අබ්බකට හේතුව දැන් අධ්‍යාපනය කරන ස්ථානයට සම්බන්ධ වෙලා තියෙන රාහු. ඔව්. රාහු මහ දසාව දැනට යන්නේ. හරිද මේ රාහුගේ නියදගත්ත ඇත්තක රාහුගේ ස්වභාවය සියල්ල විනාශ කිරීමයි. එතකොට අමතක කරනවා විශේෂ කාරණා, ගෙදරින් ඉස්කෝල යනවා කියලා ගියාර ඉස්කෝලේ නැවුවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න විභාගවල ලකුණු අඩු වෙනවා. ගැටලු ගොඩයි මෙයාට මේ වෙලාවේ. හැබැයි ඉතින් මට කියන්න කනගාටුයි පියා උනත් ඔයාලා මට කියන්න ඕන මේ දරුවා කිසිදා ඍජුව විශ්වවිද්‍යාලේ යන්නේ නැත. කිසිදු හේතුවක් මත මේ දරුවා කෙලින්ම යුනිවර්සිටි යන්නේ නැහැ. ඒ නිසා ඔයා හැම මිනිස්සයාටම යුනිවර්සිටි යන්න බෑනේ. හරිද? ඒ නිසා මෙයාගේ ඇස්පා දන්න පුළුවන් දෙයක් මෙයාට උගන්වන්න මේ තදබල ඥානකාරක යෝගත් නැහැ මෙයාට. සාමාන්‍ය දැනුම ඇති දරුවෙක් නරක නැහැ. ඉතින් ওই විවාහ දෝෂ වගේ දේවල් ඉතාම තදබලයි. එතකොට දැන් මේ වෙනකොටත් කෙල්ලෙක් එක කොහේ හරි යටිකූට්ටු වෙලා ඇති හොයලා බලන්න. හරි. ওই වටේමට හොයන්න බෑ අපේ කාලේ වගේ නේ දැන් තාක්ෂණ දියුණුවනේ. හරිද? ඔව් ඒක නිසා කරන්න බෑ මෙයාට ඉතින් දැන් මෙමය. මිනිහේ කුර දියුණු වෙන විශ්වවිද්‍යාලය යන්න ඕන නැහැ. ඔව්. ලංකාවේ කොහොමත් ඕනේ නැහැ. දැන් මේ අපේ ওই නයනකමල්ලා නංගේ විශ්වවිද්‍යාලෙ ලොක්කොම කරලා ඇවිල්ලා නම් 20000 පඩිය රිස්කුවේ ඉස්කෝලේ ටීචර් පඩිය 20000. හරිද? දැන් විශ්වවිද්‍යාල නොගිය කට්ටිය ඉන්නව නේද? ඔව්. දැන් ඒගොල්ලෝ ගාව විශ්වවිද්‍යාල ගිය කට්ටිය වැඩ කරනවා අපේ රටේ. හරිද? ඔව්. එතකොට ඒ නිසා විශ්වවිද්‍යාල යන එක අත්‍යවශ්‍ය නැහැ මිනිහෙකුට. මම දන්නවා. ශිෂ්‍යත්ව පාස් වෙන අත්‍යවශ්‍ය නැහැ. ඒ මිනිහා කිසියම්ම ශාස්ත්‍රයක පරණත බවයි පැමිණෙනවා. උදාහරණයක් පොකට් ගහනවා කියන බස්සර කෝච්චි. හරියට මම උදාහරණයක් එක කරන්න එපා. එහෙම යමක් කොයි දේ හරි හරියට කරොත් එක දෙයක් ඒ මනුස්සයර මුළු ජීවිත කාලෙම මේකෙන් දිනුවා තියෙනවා. උදාහරණයක් තමයි මම. මට දැනගන්න ඕනේ මගේ විභාගයේ සාමාන්‍ය ලබන අවුරුද්දේ තියෙන කොහොමද කියලා පොඩ්ඩක්. ඔය ලබන අවුරුද්ද තිබ්බත් මෙයාගේ රිසල්ට් අඩුයි. මෙයාට මෙහෙම කරන්න දැන්. හරි? ලියා ගන්නකෝ. ඔව්. නාගార్జుන යන්ත්‍රය. ඔව් පොඩ්ඩක් ඉන්න. අපේ ඔන්ලයින් කට්ටියත් උමයි. පාපරෙන් ගන්න දුවන පොඩක් ඉන්න කියලා. දැන් අපි පටන් ගන්නකොටම කියනවා පෑනයි පොතයි ගන්න කියලා. ඒක අපි මං කිව්ව ලංකා ඇබිලිටි ඕකනේ වෙනස් කරන්න තමයි සම්බන්ධු නේයි. ඔව් ඒක තමයි. දැන් සම්බන්ධ වුණාට සම්බන්ධ වෙයිකලි හිතාගෙන පොතයි පෑනයි තියාගෙන තිබ්බනේ. හරිද? එතකොට දැන් මෙයාට නාගార్జుන යන්ත්‍රයක්. මහා සරස්වති තෙල් සූර්ය අධ්‍යාපන නාගార్జుන යන්ත්‍රය ගැන බාධා වයින් කරනවා. සරස්වති තෙල් සූර්ය අධ්‍යාපන දිනුවට දාලා අපි සෙත් කවි කියමු. අධ්‍යාපන දිනුවට. ඒ ඇති දැනට තාවකාලිකව දැනට ඒ ටික ඇති. ළමයා දැන් ඔය යන්ත්‍ර ටික ගන්න ඔෆිස් එකට ආවම අපි කතා බහ කරලා බලලා ඕන. ඔය ඔෆිස් එකෙන් කතා කරලා යන්ත්‍ර ටික හදාගන්න අංජලි මිස්ටර්. අපි මේ ඉතුරු ටික කරගමු. දැනට ඔය ටික ඇති. අනිවාර්යෙන් ඔයා බලන්න දැන් report එකේ photocopy එකක් අරගෙන තියාගන්න දොර යලවලා යන්ත්‍ර ටික දාලා සෙත් කවි ගැද ස්ථිර වශයෙන්ම ලකුණු වැඩි වෙනවා. ස්ථිර වශයෙන්ම වැඩි වෙනවා. හරි නේද රුවන් ප්‍රසාද් මහත්මයා? එයා තීරණ තියෙන වැඩේ හරි. හොඳයි මම සුති තව එක් අයෙකුට වගේ අවස්ථාවක් දෙන්න පුළුවන් අද දෙන්න පුළුවන් නේ දෙන්න පුළුවන් අදට ගන්න. හොඳයි. ඉතින් ඉක්මනින් සම්බන්ධ වුණොත් දෙන්නෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සම්බන්ධ කරන්න බෑ. ඒක අර මම ෆයිල් එකක් දෙනවා. ලයින් බ්ලොක් කළා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ අපිට තියෙන. විශාල පිරිසක් කතා කරා. අපි මේ ටෙලිෆෝන් නම්බර්ස් ටික එකයි මතක් කරගන්න ඕනේ. ඔව්. 0114166166 දුරකථන අංකයෙන් කාර්යාලයේ දුරකථන අංකය. කාර්යාලයේ දුරකථන අංකය. ලලිත් මහත්මයා ඉන්නෝ කුරුණෑගලි. අයිබෝවන් ලලිත් මහත්මයා. අයිබෝවන්. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරන්න. නැත්නම් ලයින් එකේ ඊළඟට ඉන්න එක්කෙනාට අවස්ථාව දෙන්න වෙනවා. හරි. ලයිට් මාත්‍යා කාගේද කේන්දරේ? මගේද. හරි. කියන උපන්දිනේ 1983. දැන් මෙච්චරලා වෙලා බැලුව පිරිමි හැමෝටම විවාහ දෝෂ තිබ්බා. ඔයාට එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳේ කියන්නකෝ. 83. ජූනි මාසේ. ඔව්. 18 වෙනිදා 18 වෙනිදා
රාත්‍රි 12යි 20ට. ඒ කියන්නේ 18ට එළි වෙන්න මේනේ. 19ට එළි වෙන්න කියලායි කියන්නේ. දිනේ 19 කියන්නේ බෑ මට. 18 කියලා ඔකට. 18 තේන්ද්‍රේ පොතේ දිරා තියන්නේ එහෙම. කලබල වෙන්න එපා. මට කියන්නක උපන් ස්ථානය. කුරුණෑගල මහ රෝහල. නෝත් වෙස්ටර්න් කුරුණෑගල මහ රෝහල. රවි කුජ බුධ රාහු සිකුරු සඳු සෙනසුරු. ඉතින් මගේ බලාපොරොත්තුවක් කැඩුවනේ. ඒ කියන්නේ ඔයාට විවාහ දෝෂයක් කේන්දරේ තියෙනවා. නෝනයි කේන්දරෙත් එක්ක හරියටම ටැලියුන් නැත්තම් ජීවිතේ කිසියම් දිනක විවාහය දෙදරා යෑමේ අවදානමක් තියෙනවා. දරුඵල සම්බන්ධ ගැටලුවකුත් මට පේනවා. දරුවෝ ඉන්නවද ඔයගොල්ලන්ට? එක්කෙනෙක් ඉන්නවා. ඒකද දරුඵල අඩුයි. ඒකයි හේතුව. එක්කෙනෙක් ඉන්නේ ඒකයි. හරි. එතකොට යුගදිවිය මේ වෙලාවේ සතුටින් ගෙවෙනවද? ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට ඊට වෙන්නන්නේ නැහැ කිසිදේ. අන්න හරි. දැන් ඒකනේ කිව්වම ඔයා මගේ බලාපොරොත්තු කැඩුවා කියලා. ඔයා පිටනවා කියවට මට පේනවා. ඔයාට යුගදිවියේ ගැටුරු මොකද මතක තියාගන්න. ඔයාගේ යුගදිවියේ ගැටුරු තද බලයි. ඔබ සමග ජීවත් වෙන කෙනා යුගදිවියේ මානසික වදේට පත් වෙනවා. ඔයා ඒක දන්නේ නැහැ. හරිද? එයාගෙන් පොඩක් අහලා බලන්න ප්‍රයෙට් එකේ. එයා කියන එකක් නෑ ලැජ්ජාවට. නමුත් කෙසේ හෝ ඔයාගේ යුගදිවිය සමස්ත ජීවිත කාලේ අඳුරු ස්වභාවයක් ගන්නවා. ප්‍රශ්න වැඩි තමයි ඔයාට ජීවත් වෙන්න වෙන්නේ. ඒකයි මම කියන්නේ ගහන්න කලිනොත් ඔයාට ඒ தත්ත්වයක් නොවේවා. නමුත් දැන් අත් වෙලා තිනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔයාගේ මේ ධනෝපාය මාර්ගය හැරලා තියෙනවා. මොනවද කරන්න එක? ධනෝපාය මාර්ගය බ්ලොක් වෙලා තියෙනවා. මොනවද කරන්න ඔයා ජීවත් වෙන්න? මම එක එක රස්ස කරා දැන් කිසිම දෙයක් නැහැ. අප්‍රේල් මාසෙ ඉඳන් කිසිම දෙයක් නැහැ. ඒකට තමයි කියන්නේ ධනෝපාය මාර්ගය බ්ලොක් වෙලා තියෙනවා කියලා. ඒකට කියන්නේ ධනෝපාය මා ධනේ උපයන මාර්ගය බ්ලොක් වෙලා තියෙනවා. බ්ලොක් වෙලා කියන්නේ හිරලා තියෙනවා. ඒකට සල්ලි එන්නේ නැහැ. ඔයා මතක තියාගන්න ඔයාට 2024 9 මාසේ 8 දක්වා ඉතාම තදබල කරදර සහ මූල්‍ය අමාරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතාම තදබලයි ඒවා. ලැන්ඩකින් තද වෙන ගැන උඩම වෙන්න තියෙන රටේ වෙන්නේ. මොනවද කියන්නේ? ලැන්ඩ උඩම රටේ වෙන්නේ. තව තවත් හිර වෙනවා. තව තවත් පෑගෙනවා. මේ ග්‍රහයෝ කරන්නේ වා මරණව විතරක් නෙමෙයි මරලා පාගලක් දානවා. ඉතින් too late. දැන් කර්මය තමයි කර්ම සරහන තමයි මේ කියුවේ. සිකුරුගේ උපස්ථානය ගත්තොත් අපිට සිකුරුගේ උපස්ථානය රාහුට අයිති වෙලා තියෙනවා. මෙතන නිවේදකත් එක්ක කරපම ආගම සල්ලි නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මහත්තයා මොකක්ද දැන් කරන්න හිතන්නේ? ඔහොම ඉඳලා බෑ. අලුගස අන්න ඒක තමයි. අන්න දැන් දැන් චක්‍රමත කර්ම බලපාලා නිර්නාල ග්‍රන්ථි දුර්වල වෙලා මොලේ කචල් වෙලා ඉන්නේ. හරි. එතකොට විටක පිස්සා වගේ තමයි ඉන්නේ. ඔළුව කහනවා. කල්පනාවක් එන්නේ නැහැ. මොකුත් නැහැ. නිනව්වක් නැහැ. හරිද? ඉතින් දැන් කොහෙද පදිංචි කුරුණෑගලද? කුරුණෑගල. දැනට ඔයාට පුළුවන් නම් ප්‍රතිකර්මයක් විදියට සංජීවන යන්ත්‍රයක් හදලා දාගන්න. සංජීවන. සංජීවන. එතකොට ඒක හැබැයි ඒක කරලා ව්‍යාපාර දියුණුවට සෙත් කවි කියන්න ඕන. ඒක කරලා මදි. ඔය කරන්නේ ගහේ මුල බුරුල් කරන එක විතරයි. අනිවාර්යයෙන්ම ඔයාගේ දිවුණුවට කරරපල දියාගන්න. දිවුණුවට කරරපල දෙන යන්ත්‍රයක් සහ නිවසේ බෝවිස් අගය වැඩි කිරීම තුලින් වාසනාව ලං කරගත හැකි විශේෂ ක්‍රම පාවිච්චි කළ යුතුය. හරිද? එතකොට දැන් ඔයා හිතන් ඉන්නවනේ ඔය ටික සල්ලි හම්බුනාට පස්සේ කරනවා කියලා නේ? එනවාට ජීවිතේවත් සල්ලි හම්බු වෙන්නේ නැහැ. සල්ලි හම්බ වෙනාම ඔය ටික කරන සල්ලි හම්බ වෙනව නම් ඔක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ආයි ඔයාට ඒක තමයි විශ්ව කතන්දරය. විශ්ව වාට වාර දෙනවා දුන්නොත් විතරයි. ඔය ටික කරොත් සල්ලි හම්බ වෙනව නැත්තම් නැහැ. හරි? ඒ නිසා හුඟක් කට්ටිය හිතනවා ආ මහත්තයා වැට් එක නැන්කෝ දැන් ඉතින් මෙහෙලා සල්ලි නැහැ නේ කරගන්න. සල්ලි හම්බෙන්නේ නැහැ නේ. අපි සල්ලි හම්බුනාම කරගන්නවා කියලා. එහෙම කරගත්ත කට්ටිය කවුරුත් නැහැ. මොකද සල්ලි හම්බෙන්නේ නැහැ. කොහොම හරි ඔක කරගන්න ඕන. කරගත්තොත් සල්ලි හම්බ වෙනවා. එච්චරයි.
කල්පනා කරලා බලන්න කල්පනා කරලා නෑ 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 මෙහෙම නේ මේ සහෝදරයා ලලිත් මහත්මයා මේක විශ්ව නීමනේ මම මේ කියන්නේ විශ්ව නීමේ වෙනස් කරන්න බෑනේ කාටවත් ඔබ විශ්වයට මුලින් දෙන්න ඔබ ඔබේ වටපිටාව හරි ගස්සක මේක තමයි විශ්වය දෙනවා කියන ඔබ සුදුස්සෙක් වෙන්න සුදුස්සාර තමයි විශ්වය දෙන්නේ ඒත් නුසුදුස්සෙකුට දෙනව නම් මේ වෙලාවත් ඔයාලා දෙන්න එපා දැන් දෙන්නේ නෑනේ තොර ඔබ දෙන දැනට සුදුස්සෙක් වෙන්න. එතරම්ය කරන්න ඕන ඔබ. ඔය කියු ටික ඒ කියන්නේ ඒකටම. ඔව්. කොහොම හරිද අර අපි කියන්නේ මේ උත්සාහ කරන්න කියලා. ඔව්. ඈ උත්සාහය උක් දණ්ඩක් වෙන්නේ වැළඳපු පසුයි මිහිර දැනෙන්න. මොකද පාත්‍රයක් අරන් ගියොත් තමයි දාණේ හරි හම්බෙන්නේ. ඕ පාත්‍රයක් తీරුණ යමක් හම්බෙන්න. හරිද? ඒක නිසා ඕක කොහොම හරි කරගන්න. එහෙම නැත්නම් ඔයාට ගොඩ යෑමක් නැත කියලා විශ්වාසයෙන් කියනවා මේක බිස්නස් එකක් නෙමෙයි හැබැයි. හොඳයි. අර තොරතුරු ලියාගත් තැනින්ම මෙන්න මේ දුරකථන අංකෙත් දියාගන්න යා දැන් නේ සම්බන්ධ උනේ 0.714යි 166යි 166 0.714යි 164 ලියාගත්තද ඔව් ලියාගන්න 166යි 166 කාර්යාලය අමතන්න ඕකෙන් අංජලි මිස් සමතලා ඔය ටික කතා කරගන්න හරි හරි බුත්සරණයි එහෙනම් ඔබේ ජීවිතේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දැන් මං කලින් දර ප්‍රාර්ථනාවත් හරි ගියේ නැහැ මං දන්නේ මේකවත් හරියයිද කියලා ඔයාලට මේ 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 අවසාන වශයෙන් කිව්ව කාරණාව මේ මේ දුරකථන ඇමතුමේ හිටපු ලලිත් මහත්තයා කාරණාව ඉතාම වැදගත් මං හිතන්නේ මේ සතියෙම හිතන්න යමක් තියෙනවා එතන අපිට හරි ගියාට පස්සේ මේව කරලා වැඩක් නැහැ හරි ගියාට පස්සේ කරන්න බෑනේ හරියන්නේ නැහැ අපේ හිත හදා ගන්නවා අපි හරි ගියාම කරනවා කියලා අර මුරුඟ ගහකපු වෙලේ තමයි වෙන්නේ අන්න ඒක කියන කට්ටියට ඒක 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 පුද්ගලික කල්පනා කරනවා මම මේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මට රස්සාවක් නැහැනේ ගිය ගාව තියෙන ලොකු මුරුංග ගහක් මුරුංග ටිකක් අර පොඩි පුටුවක තියලා පාරේ විකුරුණා චුට්ටක් දවස යනකොට මෙයා කඩයක් දානවා පොඩි මැස්සක් ඊට පස්සේ හොඳට ඉතින් එළවලු જાති කියලා විකුරුණා ඊට පස්සේ තව ලොකු කොට කඩේ දානවා කඩේ දැම්මහම මේ එළවලු ගේන්න ටිකක් දුර යන්න ඕනේ ට්‍රැක්ටරයක් ගන්නවා මෙයා එළවලු ගේන්න ට්‍රැක්ටරේ ගන්න විදියක් නැහැ නේද ගෙදරට මුරුංග ගහ කපනවා කපල ට්‍රැක්ටරේ ගේන්න ඕනේ කියලා මුරුගහ කපලි වෙලා කල්පනා කරනවා ඊට පස්සේ මොකද කරන්න කියලා. මුගක් අයට වෙලා තින්නේ ඒක. හරියටම හරි. උතර ගති උත්තක් තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න. පැහැදිලිවම මේ තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණේ ගන්න වෙලාව. ඒක තමන්ට මේ පාර පෙන්වන්න පුළුවන්. මේක ඇදගෙන අතින් අරගෙන එක්කන් යන්න බෑ අල්ලගෙන. ඒ නිසා ආධ්‍යාත්මයේදී විසර චාණක්‍ය මානගේ මහත්මයා මේ අවසන් තප්පර කීපයේදී නරඹනායට යමක් කියන්න. මොනද සුබ රාත්‍රියක් කියනට අමතරව මොන හරි කියන්න වෙනවනේ. පැහැදිලිවම. මම හැමදාම කියන්නේ ඔබට යමක් අවශ්‍ය නම් ඔබ මුලින්ම විශ්වයට යම් දෙන්න. ඔබට ඒ දෙන දෙයට සමානද. ප්‍රාශ්වාස දෙන්න ඒ දෙන ප්‍රමාණයට සමානව 100% ඔබට ආශ්වාසය ලැබෙනවා. ඔබ දෙන දේ තමයි ඔබට ලැබෙන්නේ. ඔබ හුස්ම පහළට දෙන්න ඔබට ඉහළට ඔටෝමැටික් දෙනවා. ඒක දුන්නේ යාන්ත්‍රණය පටන් ගත්තාම නිින්දෙදි හැමදෙනම ඒක ඒක තමයි ඔය ඕක තමයි හොඳම විශ්ව සම්බන්ධ මේ විශ්ව මේ මේ යාන්ත්‍රණය පැහැදිලි කරන පුළුවන් උදාහරණයක්. හොඳයි නේද? ප්‍රාශ්වාසය දුන්නොත් ආශ්වාසය දෙන ඔබට ඔබ විශ්වයට දෙන්න ඔබට ආදරය දෙන්න ආදරය. ඒ හැමදේම ඔබට ලැබෙනවා. ඔබේ ඔබේ ඔය ভাইබ්‍රේෂන් ලෙවල් එක, කොන්ෂස් ලෙවල් එක උඩ තියාගන්න කවදාවත් කොඩි වින කරලා අරව කරලා නූල් පන්නල කිසි කෙනෙකුට ඔබ වටන්න බෑ. ඕනෙනු මට කරන්න කියනකෝ බෑ. මගේ කොන්ෂස් ලෙවල් එකට මල පෙරේදෙකුට අහිගුරු මගේ ගාවට එන්න බෑ පිච්චිලා යනවා. ෂූට් නෙවෙයි. හිරුදුරු කදෝ පැනියන් වගේ. අන්න හරි. හොඳයි. මම හිතන්නේ කාල වේලාව ඉතාම වේගයෙන් ගත වෙලා ගිහිල්ලා තියෙනවා. කතිකාවත තුලින් විශේෂයෙන් මහා මහා පිංකම අපේ ජීවිත සම්පූර්ණම නිවැරදි දිශාවට හරවන්න බොහෝ දේවල් කිව්වා. ඒ කියන මූලික ග්‍රන්ථය පිළිබඳව පවා පැහැදිලි කරන හුඟක් අය තමන්ගේ වගේ ඇවිල්ලා වෙන පොත් ගැන කියලා යනවා. නමුත් මුල් ග්‍රන්ථයේ කෘතිය කියන්නේ ඒ සියල්ල ලබා දුන්නා. ඒ නිසා මේ මේ කරන යහපත් දේවල් අපි හුස්ම දුන්නාම අපිට හුස්ම ලැබෙනවා වගේ ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දකුණේ භාෂාවෙන් කියනවනම් යෝධ බල යෝධ වීරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ සුවහසක් මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා විසිරීලා ඉන්න සියලු දෙනාගේ දුකට දුක නැති කිරීමේ මාර්ගය පෙන්වන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ මහත්මයා මේ
දශක දෙකකට වැඩි කාලයක් ආපු ගමන් මගේ තවත් බොහෝ දුර යන්න වාසනාව ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සතිය ඔබට සියත සමගින් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට සුවදායක රාත්‍රියක් සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් සුවදායකව නිදා ගන්න හෙට උදේ ඉඳලා මහන්සි වෙලා ජීවිතේ නිවැරදි ඉලක්කයට යන්න යහපත් මාර්ගයට යන්න සතුටින් ලෝකයට යමක් දෙන්න ඔබට බොහෝ දේ ලැබේවි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.